මුලින්ම අපි MCQ ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න. ඉතින් පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුරු ඔයාලට තෝරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර කොහොමද මේ පිළිතුර ලැබෙන්නේ කියලත් අපි පැහැදිලි කරනවා ඔයාලත් එක්ක. ඒ නිසා මාත් එක්කම එකතු වෙීමේ හැකියාව තියෙනවා. මාත් එක්කම ඔයාලට මේ පැය දෙක කාල සීමාව තුළ එකතු වෙලා හිටියොත් ඔයාලා පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉබේ හැකියාව තියෙනවා. ඉතින් පේපර් එකත් එක්කම මේ වැඩසටහනට සම්බන්ධ වුණොත් ඔයාලට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගිනුම්කරණයේ කොටසට අදාළ පළවෙනි පාඩම් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම් ගීපේට අදාළ ගිනුම්කරණයේ කොටස් වලට අදාළ ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නය, ඒ වගේම පුතේ දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නය. අපි ගිනුම්කරණයේ කොටස් වලට අදාළව පළවෙනි පාඩම් කීපේ අපි මුලින්ම 10 ශ්‍රේණියේ පාඩම් වලට අදාළව තමයි පුනරීක්ෂණ අභ්‍යාස සාකච්ඡා කරන්නේ. අපි තාම 11 ශ්‍රේණියේ පාඩම් වලට අදාළ අභ්‍යාස සාකච්ඡා කරේ නැහැ. ඉතින් මුල් මාස කීපේ අපි 10 ශ්‍රේණියේ පාඩම් වලට අදාළ අභ්‍යාස තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් අපි යනවා පුතේ අපේ අද දවසේ ප්‍රශ්න පත්‍රයේ මෙන්න පළවෙනි ප්‍රශ්නය ව්‍යාපාරයක් යනු. අපි සබ්ජෙක්ට් එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ පුතේ ව්‍යාපාරය. ව්‍යාපාරයක් කියන එක නිසා තමයි මේ සබ්ජෙක්ට් එක බිහි වෙලා තියෙන්නේ. ව්‍යාපාර හා ගිලුම් කරනක් දෙනේ විෂය නම අපි. ඒතොර ව්‍යාපාරයක් ගැන තමයි පුළුල්ව මෙතෙන්දී කතා කරන්නේ. ඒතොර අපි දෛනිකව ජීවත් වෙද්දී අද උදේ නැගිට්ට වෙලාව ඉඳන් මේ මොහොත දක්වා ඔයාලා පාවිච්චි කරපු භාණ්ඩ හා සේවා බලන්න. ඒතොර මේ භාණ්ඩ හා සේවා ගොඩක් වෙලාවට ඔයාලා වෙළඳ පොලෙන් තමයි මිල දීක. ඒතොර අන්න ව්‍යාපාර කියන සංකල්පය වැදගත් වෙන්නේ අපේ අවශ්‍යතා සපුරාලන්න. නේද? අපිට ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරාගත යුතු දේවල් තියෙනවා. අපි ඒවලට කියනවා පුතේ අවශ්‍යතා. ඒතොර මෙන්න මේ කියන අවශ්‍යතා සපුරා ගන්න තමයි ව්‍යාපාර කියන සංකල්පය බිහි වෙලා තියෙන්නේ. ඒතොර අවශ්‍යතා සපුරාලන්න යම් ප්‍රොඩක්ට් එකක් අවශ්‍යයි, නිෂ්පාදිතයක් අවශ්‍යයි. නා නිෂ්පාදිත නිර්මාණය කරන්න තමයි පුතේ මේ ව්‍යාපාර කියන සංකල්පය බිහි වෙලා තියෙන්නේ. ඒතොර ව්‍යාපාරිකයන් විසින් තමයි උවමනා නිර්මාණය කරන්නේ. නිෂ්පාදිත වලට අපි කියන්නේ උවමනා. තොරේ ඒ අවශ්‍යතා වලට අදාළ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් වලටනේ කියන්නේ උවමනා කියලා. එතකොට මේ උවමනා සපුරා ගන්නා ආකාරයන් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරයන් වලට උවමනා කියන්නේ. එතකොට උවමනා බිහි කරන එක තමයි ව්‍යාපාරයක් මගින් කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් නිවැරදිම නිර්වචනය මේ බලන්න ව්‍යාපාරයක් කියලා කියන්නේ පුතේ පළවෙනි එක බලමු. ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් පමනක් කරනු ලබන ඕනෑම කටයුත්තකි. දැන් ලාභයි පේමේ අපේක්ෂාවෙන් පමනක් කරන ඕනෑම කටයුත්තක් නෙවෙයි නේද? ඒක අපිට ගන්න බෑ. අපිට අයින් කරන්න පුළුවන්. දෙවෙනි එක බලන්න. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත කියන්නේ. හරි නේද? අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක් කියලා. එහෙනම් අවශ්‍යතාවලට අදාළ අවශ්‍යතා තෘප්තිමත් කරන්න අවශ්‍යයි භාණ්ඩ හා සේවා. එහෙනම් මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ඒවාත් තියෙනවා, නැත්නම් සපේනවා, වෙන කොහෙන් හරි අරගෙන අලෙවි කරන ව්‍යාපාරත් තියෙනවා. එහෙනම් නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. එහෙනම් අන්න එහෙනම් පිළිතුරු අංක දෙක නිවැරදි. අපි අනිත් ඒවාත් බලමු. සමාජ සුභසාධනයේ අපේක්ෂාවෙන් කරනු ලබන ඕනෑම කාර්යයකි. ඒක හරිද? සමාජ සුභසාධනයේ අපේක්ෂාවෙන් කරනු ලබන ඕනෑම කාර්යයක්ද? නෑ. ව්‍යාපාරවල අරමුණු තියෙනවනේ. බොහෝ ව්‍යාපාරවල අරමුණ ලාභ ලැබීම තමයි. නමුත් සමාජ සුභසාධනයේ අපේක්ෂාවෙන් කරනු ලබන ඕනෑම කාර්යයක් නෙවෙයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඊළඟ එක මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ඕනෑම කටයුත්තකි. භාණ්ඩ විතරකුත් නෙවෙයි. සේවත් අපිට වැදගත් වෙනවා. අවශ්‍යතා සපුරාලද්දී එහෙනම් වඩා නිවැරදි මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක්. හරි. වලා මාක් කරගන්න පිළිතුරු අංක දෙක ව්‍යාපාරයක් කියන එක නිර්වචනය. හරි. අපි යනවා ප්‍රශ්න අංක දෙකට. පහත සඳහන් දෑ අතුරෙන් උවමනාවක් ලෙස සලකනු ලබන්නේ කුමක්ද? මෙන්න බලන්න. පහත සඳහන් දෑ අතුරෙන් උවමනාවක් ලෙස සලකනු ලබන්නේ අවශ්‍යතා උවමනා. අවශ්‍යතා කියන්නේ මිනිසා ජීවත් වීමේදී අනිවාර්යෙන්ම සපුරාගත යුතු දේවල්. එහෙනම් මේ අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ආකාරයන් වලට තමයි කියන්නේ අපි උවමනා කිය. ආහාර කියන්නේ පුතේ අවශ්‍යතාවයක්. ඒක ගන්න බෑ. අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්. ආරක්ෂාව කියන්නේත් අවශ්‍යතාවයක්. එහෙනම් පැහැදිලි උවමනාව වෙන්නේ ආභරණ කියන එක තමයි උවමනාව වෙන්නේ. හරි. මෙන්න එහෙනම් ආභරණ.
ප්‍රශ්නංක තුන. මූලික නිෂ්පාදන සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. අපි දන්නවා නිෂ්පාදන සාධක මේ එකිනෙක සංකල්පය එකිනෙකට සම්බන්ධයි. අපි දන්නවා ව්‍යාපාරයකින් කරන්නේ අවශ්‍යතාවලට අදාළ වුවමනා නිර්මාණය කිරීම. එතකොට මේ භාණ්ඩයක් හෝ සේවාවක් මගින් අවශ්‍යතාවයක් සපුරාලන්න මේ භාණ්ඩ හෝ සේවා නිර්මාණය කරන්න එපා කවුරු හරි නිෂ්පාදනය කරන. මේ නිෂ්පාදනය කරන්න භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන විවිධ සම්පත් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද නිෂ්පාදන සාධක. දැන් අපි හිතමු බනිස් ගෙඩියක් හදන්න අවශ්‍ය දේවල් නේ. ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනේ, ඊට පස්සේ ශ්‍රමය ඕනේ, විවිධ යන්ත්‍ර ඕනේ, ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් ඉන්න ඕනේ. මෙන්න මේ සියලු දේගෙම එකතුෙන් තමයි ව්‍යාපාරයක් කියන එක බිහි වෙන්නේ සහ මේ නිෂ්පාදිතයක් බිහි වෙන්නේ. හරි. එහෙනම් අන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විවිධ සම්පත් වලට කියනවා පුතේ අපි මොනවා කියලාද? එතකොට නිෂ්පාදන සාධක කියලා කියන්නේ. පැහැදිලිද? නිෂ්පාදන සාධක කොටස් හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාක්තනය සහ ව්‍යවසායකත්වය. නේද? හරි. මෙන්න පළවෙනි පිළිතුරේම තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාක්තනය, ව්‍යවසායකත්වය. හරි. පිළිතුර අංක 1 නිවැරදි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ප්‍රශ්නංක 4. පහත දැක්වෙන්නේ ව්‍යාපාර පරිසර සාධක කිහිපයකි. අයිතිකරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයින්, කළමනාකරුවන්. ඉහත සාධකතුරින් අභ්‍යන්තර පරිසර සාධක වන්නේ. බලන්න පුතේ, අභ්‍යන්තර පරිසර සාධක ව්‍යාපාර පරිසරය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. ව්‍යාපාර ආයතනයකට පාලනය කළ හැකි පරිසරයට අපි කියන්නේ අභ්‍යන්තර පරිසරය. නේද? ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන පාර්ශව හා බලවේග. ඒ වගේම බාහිර පරිසරය කියලා කියන්නේ අපි ඒකට කියනවා සාර්ව පරිසරය කියලා. බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයකට පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශව හා බලවේගයන් වලට අපි කියනවා පුතේ බාහිර පරිසරය. ඒතර ව්‍යාපාරිකයා මේ අභ්‍යන්තර සහ බාහිර පරිසර සාධක සියල්ල පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනි ව්‍යාපාරයේ කරගෙන යද්දී. ඒ තුලින් ව්‍යාපාරිකයාට අභ්‍යන්තර පරිසරය තුලින් හඳුනා ගන්නවා පුතේ මොනවාද ශක්තියන් හා දුර්වලතා. බාහිර පරිසරය තුලින් ව්‍යාපාරිකයා හඳුනා ගන්නවා මොනවාද අවස්ථා හා තර්ෂණය. අපි කතා කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ දිහන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක. ඒතර ව්‍යාපාරයට පාලනය කළ හැකි ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන පාර්ශව හා බලවේගයන් වලට තමයි අපි කියන්නේ අභ්‍යන්තර පරිසර. ඒතර අභ්‍යන්තර පරිසර සාධක තුනක් අපි කතා කරනවා පුතේ. ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. මෙන්න මේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ සහ සේවකයෝ කියන මෙන්න මේ කියන සාධක තුන ව්‍යාපාරයට හිතකරව සහ අහිතකරව බලපෑම් ඇති කරන. ව්‍යාපාරයට හිතකරව නම් අභ්‍යන්තර පරිසරයෙන් බලපෑම් ඇති කරන්නේ අපි ඒකට කියනවා ශක්තියක් කියලා. ව්‍යාපාරයට අහිතකරව බලපෑම් ඇති කරනවා නම් පුතේ අපි ඒකට කියනවා දුර්වලතාවයක් කියලා. හරි. මේ බලන්න එහෙනම් අභ්‍යන්තර පරිසර සාධක තුනයි. අයිතිකරුවෝ බලන්න පුතේ, අයිතිකරුවෝ අපිට ගන්න පුළුවන්. ගනුදෙනුකරුවෝ ගන්න බෑ, බාහිර පරිසර සාධකයක්. සේවකයෝ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. කළමනාකරුවෝ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. එහෙනම් නිවැරදි A, C හා D කියන උත්තරේ තමයි ගැලපෙන්නේ අභ්‍යන්තර පරිසරය. අපි අභ්‍යන්තර පරිසරයටම කියනවා සූක්ෂම පරිසරය කියලත් කියනවා. ඒකත් මතක තියාගන්න. අභ්‍යන්තර පරිසරය කියන තවත් නමක් තමයි සූක්ෂම පරිසරය. බාහිර පරිසරයට කියනවා පුතේ සාර්ව පරිසරය කියලා. ප්‍රශ්නංක 5. පහත දැක්වෙන ව්‍යාපාර ආයතන අතරින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරත ව්‍යාපාර ආයතනය වන්නේ අන භාණ්ඩ නිෂ්පාදනය. අපි දන්නවා නිෂ්පාදිතවල ස්වභාවය අනුව පුතේ ව්‍යාපාර වර්ග දෙකකට බෙදෙනවා. නේද? නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවයන්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරත් තියෙනවා. ඒ වගේම තමයි සේවා සැපීමේ ව්‍යාපාරත් තියෙනවා. නේද? නිෂ්පාදිත ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපීමේ ව්‍යාපාර. හරි. දැන් අපි දන්නවා භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් සහිත දෑ. අවශ්‍යතා සපුරාලන්න භෞතික පැවැත්මක් ඇති ස්පර්ශ කළ හැකි දෑ වලට අපි කියන්නේ භාණ්ඩ. එම භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වලට තමයි කියන්නේ පුතේ භාණ්ඩ නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ.
වගේම තමයි සේවා සැපීමේ ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති. දොර පාරිභෝග්‍යාව වෙත ලබා දෙන යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් අපි එකට කියනවා පුතේ සේවාවක්. අවශ්‍යතා සපුරාලන්න පාරිභෝග්‍යාව වෙත ලබා දෙන යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. බැංකු වෙන්න පුළුවන්, රූපලාවන්‍ය ආයතන වෙන්න පුළුවන්, අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන්. මේවල සේවයක් සපයන්නේ, භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. අන්නේ ආයත වලට අපි කියනවා පුතේ සේවා සැපීමේ ව්‍යාපාර කියලා නේද? හරි. එහෙනම් අපෙන් අහන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරත ව්‍යාපාර ආයතනය වන්නේ. බලන්න පළවෙනි එක සුරක්ෂා රක්ෂණ ආයතනය. රක්ෂණ ආයතනය කියලා කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නෑ පුතේ, සේවයක් සපයන්නේ. ඒතොර ඒක ගන්න බෑ. සිංහ ලී බඩු නිෂ්පාදන, අන්න ලී බඩු නිෂ්පාදනය කරනවා. එයාලා තමයි නිෂ්පාදනය කරන්නේ. මේක භාණ්ඩයක් නේද ලී බඩු කියන්නේ? අපි හිතමු ලී බඩු කියන්නේ නේද මේස වෙන්න පුළුවන්, පුටු වෙන්න පුළුවන්, අල්මාරි වෙන්න පුළුවන්. අන්න ඒව නිෂ්පාදනය කරනවා. එයාලම තමයි නිෂ්පාදනය කරන්නේ. අන්න එහෙනම් ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් සහිත දෑ අපි ඒවලට කියනවා භාණ්ඩ. අන්න ඒව හදන ව්‍යාපාරවල තමයි කියන්නේ පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. එහෙනම් ඒක නේද ගැලපින්? තුන්වෙනි එක බලන්න නිරෝගා වෛද්‍ය සේවය. වෛද්‍ය සේවයක් නේද? එහෙනම් ඒක සේවා සපේන ආයතනය. තක්ෂිලා අධ්‍යාපන ආයතනය, ඒකත් පුතේ සේවා සපේන ව්‍යාපාරයක්. එහෙනම් පිළිතුරු අංක දෙක නිවැරදි. සිංහ ලී බඩු නිෂ්පාදන, සිංහ ලී බඩු නිෂ්පාදන. හයවෙනි ප්‍රශ්නේ, පහත එක්ස් තීරුවේ ව්‍යාපාර ඇල්මැති පාර්ශවයන් කීපයක්ද වයි තීරුවේ ඇල්මැති පාර්ශව ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු සඳහා නිදසුන් කිහිපයක්ද දැක්වේ. මෙන්න බලන්න XY කියලා තියෙනවා අයිතිකරුවෝ සේවකයෝ ගනුදෙනුකරුවෝ රජය. Y වල තියෙනවා බලන්න සාධාරණ වැටුපක් ලබා ගැනීම, බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම, ආයෝජනයේ සුරක්ෂිත බව, ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම. X තීරුවේ ඇල්මැති පාර්ශවද Y තීරුවේ අරමුණු සමග අනුපිළිවෙලින් ගැලපුව විට ලැබෙන පිළිතුර වන්නේ. හරි බලන්න පුතේ අයිතිකරුවෝ පළවෙනි එක අයිතිකරුවෝනි. අයිතිකරුවන්ගේ අරමුණක් වෙන විවිධ ඇල්මැති පාර්ශවයන් එයාලගේ විවිධ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන. එහෙනම් අයිතිකරුවන්ගේ අරමුණක්, අයිතිකරුවෝ තමයි ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. එහෙනම් අයිතිකරුවන්ගේ අරමුණක් තමයි පුතේ ආයෝජනයේ සුරක්ෂිත බව. හරි. එහෙනම් පිළිතුර අංක එකට අක්ෂරය අපි ලියාගමු සී. සී කියන එක ගැලපෙනවනේ, ආයෝජනයේ සුරක්ෂිත බව. අංක දෙක සේවකයෝ. බලන්න පුතේ සේවකයෝ, සේවකයෝ මොකද්ද කරන්නේ? සේවකයෝ ආයතනයට වැඩ කරනවා, ඒ වෙනුවෙන් යාලට ලැබෙනවා වැටුපක්. අන්න සේවකයා එනම් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා සාධාරණ වැටුපක් ලබා ගැනීම. ඒ ඊළඟ එක පුතේ ගනුදෙනුකරුවෝ. බලන්න ගනුදෙනුකරුවෝ, ගනුදෙනුකරුවන්ගේ අරමුණක් තමයි බලන්න ගනුදෙනුකරුවන්ගේ අරමුණ. දැන් ව්‍යාපාර ආයතනයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයන්ට තමයි අපි කියන්නේ ගනුදෙනුකරුවෝ. එහෙනම් ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම නේද ගැලපෙන්නේ? ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම. ඩී. ඒ වගේම රජය. අන්න පුතේ රජය ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා, රජය තමයි ව්‍යාපාරයෙන් බදු අය කරන්නේ. එහෙනම් බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම. අක්ෂරය B. හරි. මේ විදිහට ලියාගන්න. එතකොට තෝරගන්න ලේසි අපිට C A D B. පිළිවෙලින් ගත්තාම C A D B. පිළිතුරු අංක 3 ගැලපෙනවා. බලන්න C A D B. හරි. ඔන්න ඇල්මැති පාර්ශවයන් සහ මෙන්න මේ කියන එකිනෙක ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු. ප්‍රශ්න අංක 7. මැටි ගඩොල් නිෂ්පාදන ආයතනයක් ප්‍රයෝජනයට ගන්නා පස් හා සේවකීන් අයත්වන නිෂ්පාදන සාධක දෙක පිළිවෙලින් දැක්වෙන පිළිතුර. මැටි ගඩොල් නිෂ්පාදන ආයතනයක් ප්‍රයෝජනයට ගන්නා පස් හා සේවකීන් අයත්වන නිෂ්පාදන සාධක දෙක පිළිවෙලින් දැක්වෙන. හරි. මේ බලන්න නිෂ්පාදන සාධක ගැන අපි කතා කරා. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විවිධ සම්පත්වලට තමයි කියන්නේ පුතේ අපි නිෂ්පාදන සාධක කියලා. මෙන්න නිෂ්පාදන සාධකවලට උදාහරණ දීලා තිනවා පස්. පස් කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පතක්. අපි ඒකට කියනවා පුතේ භූමිය කියලා. ඒ වගේම සේවකීන් කියන්නේ අපි දන්නවා මොකටද අයත් වෙන්නේ? ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට. හරි. එහෙනම් පැහැදිලි. බලන්න පස් කියන්නේ පුතේ භූමිය, සේවකීන් කියන්නේ ශ්‍රමයට තමයි අදාළ වෙන්නේ. පිළිතුරු අංක 1 නිවැරදි නේද? පිළිතුරු අංක 1. පස් කියන්නේ භූමිය, සේවකයන් කියන්නේ ශ්‍රමයට අයත් වෙනවා නේද? හරි. ප්‍රශ්න අංක 8.
අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය තෝරන්න. අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය. බලනපුතේ පළවෙනි එක අවශ්‍යතා සීමිත වන අතර වුවමනා සීමිතයි. හරිද? එක දෙපැත්ත මාරු වෙන්න ඕනේ. අවශ්‍යතා සීමිත වෙන්නේ නැහැ නේ. අවශ්‍යතා සීමිතයි. ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස. නමුත් ඒක සපුරා ගන්න ආකාර අසීමිතව තියෙනවා නේද? එහෙනම් වුවමනා තමයි පුතේ අසීමිත වෙන්නේ. ඒතකොට පළවෙනි එක ගන්න බෑ අපිට. දෙවෙනි එක බලන්න අවශ්‍යතා සීමිත වන අතර වුවමනා සීමිත වේ. මේක නේද පිළිතුර වෙන්නේ අවශ්‍යතා සීමිතයි වුවමනා සීමිතව තියෙනවා. තුන්වෙනි එක බලන්න අවශ්‍යතා විවිධ වෙන්නේ නැහැ. අවශ්‍යතා පොදුයි වුවමනා තමයි විවිධ වෙන්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි වුවමනා. හරි ඒක ගන්නත් බෑ. අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර වුවමනා නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා නිර්මාණය කරන්න පුළුවන්ලෝ වුවමනා නිර්මාණය කරන්න බෑ. මේක අනිත් පැත්ත වෙන්න බෑ. අවශ්‍යතා කාටවත් නිර්මාණය කරන්න බෑ. සමාජය තුලින් තමයි මේ අවශ්‍යතා කියන එක ඇති වෙන්නේ. නමුත් ඒ අවශ්‍යතා වලට අදාළ වුවමනා තමයි නිර්මාණය කරන්න පුතේ කවුරු විසින්ද? ව්‍යාපාරිකයන් විසින් නේද? ව්‍යාපාරිකයන් විසින් වුවමනා තමයි නිර්මාණය කරන්න. ඒතොර ඒකත් මාරු වෙන්න ඕනේ. ඒක ගන්නත් බෑ. හරි එහෙනම් නිවැරදි පිළිතුර මෙන්න අවශ්‍යතා හා වුවමනා වලට අදාළව අවශ්‍යතා සීමිතයි වුවමනා අසීමිතයි කියලා අපි ගන්න. ප්‍රශ්න අංක 9. රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කරයි. මෙය අයත්වන පරිසර සාධකය වන්නේ. අපි දන්නවා බාහිර පරිසරය නැත්නම් සාර්ව පරිසරය. බාහිර පරිසර සාධක කීපයක් තියෙනවානේ. ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ඒ වගේම ගෝලීය පරිසරය. ඔන්න වගේ බාහිර පරිසර සාධක. ඒක යටතේ තියෙන උපසාධකක් තියෙන. කොහොමද ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්නේ? විවිධ පරිසර සාධකයන් නේද? හරි. දැන් මෙතන අහනවා අයවැය ප්‍රතිපත්ති. අපි දන්නා පුතේ අයවැය ප්‍රතිපත්තිය කියන්නේ නෛතික පරිසර සාධකයක් නෙවෙයි. නීති රීතිනේ නෛතික පරිසරයට අයත් වෙන්නේ. තාක්ෂණිකත් නෙවෙයි. නව තාක්ෂණික සොයා ගැනීම, සංනිවේදන හා ප්‍රවාහන තාක්ෂණයේ දියුණුවට තමයි තාක්ෂණික පරිසරය කියලා කියන්නේ. ආර්ථික පරිසරය ගන්නත් බෑ පුතේ. අයවැය ප්‍රතිපත්තිය කියන්නේ ආර්ථික පරිසර සාධකයක් නෙවෙයි. ආර්ථිකයට අදාළයි පොලී අනුපාතය, උද්ධමනය, සේවා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය, ඉතුරුම් ඔන්න ඔය වගේ දේවල් නේද? හරි එහෙනම් පුතේ අයවැය ප්‍රතිපත්තිය වගේම යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති වගේ දේවල් අයත් වෙන්නේ පුතේ මොන පරිසරයටද? දේශපාලන පරිසරය. එතකොට රජයේ ආර්ථික කටයුතු මෙහෙවීමේ අනුගමනය කරන විවිධ ප්‍රතිපත්ති තමයි අපි දේශපාලන පරිසරයට අයත් වෙන්නේ. ඒක යටතේ තියෙන උපසාධක තමයි මේ අයවැය ප්‍රතිපත්තිය, යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. මේ ඔක්කොම අදාළ වෙන්නේ දේශපාලන පරිසරයට. හරි. අපි ප්‍රශ්න 9ක් සාකච්ඡා කරා. ප්‍රශ්න අංක 10. බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. අන බාහිර පරිසර. දැන් අපි කලින් ප්‍රශ්නයක් කතා කරා අභ්‍යන්තර පරිසර සාධක. දැන් මම පැහැදිලි කරා බාහිර පරිසර සාධක නේද? හරි අපි බලමු පුතේ බාහිර පරිසර සාධක. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ආර්ථික පරිසරය, නෛතික පරිසරය. බලන්න ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ආර්ථික පරිසරය, නෛතික පරිසරය. හරි නේද? ගනුදෙනුකරුවෝ බාහිර පරිසර සාධකයක්, සැපයුම්කරුවෝ කියන්නේත් බාහිර සාධකයක්, ආර්ථික පරිසරයත් හරි නෛතික පරිසරයත් හරි. පිළිතුර අංක 1 නිවැරදි. අනිත් ඒවා බලමු අපි. දෙවෙනි එකේ බලන්න ගනුදෙනුකරුවෝ අයිතිකරුවෝ ගන්න බෑ. අයිතිකරුවෝ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයා. තුන්වෙනි එකේ කළමනාකරුවෝ සේවකයෝ, ඒ දෙකම ගන්න බෑ. ඒක අභ්‍යන්තර. හතරවෙනි එකේ සේවකයෝ ගන්න බෑ. එහෙනම් වඩා නිවැරදි පුතේ පිළිතුර අංක 1 ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ආර්ථික පරිසරය, ඒ වගේම නෛතික පරිසරය. පැහැදිලි නේද? හරි. ප්‍රශ්න අංක 11. සෝමවීරගේ ව්‍යාපාරයේ 2021 වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. බලන්න පුතේ වර්ෂය තුල ගැණිලි රුපියල් 5000යි, වර්ෂය තුල වියදම් රුපියල් 30000යි, වර්ෂය තුල ඉපයූ ආදායම රුපියල් 50000යි, එකයි එක දිනට ප්‍රාග්ධනය රුපියල් 250000යි. අහන්නේ සෝමවීරගේ ව්‍යාපාරයේ 2021 12යි 31 දිනට හිමිකම දැක්වෙන පිළිතුර. අපි දන්නවා පුතේ හිමිකම වෙනස් වෙන අවස්ථා හතරක් තියෙනවා. හිමිකම වැඩි වන ගනුදෙනු දෙකයි, අඩු වන ගනුදෙනු දෙකයි. මේවා මතක කරන්න එපා. මේවා අනිවාර්යෙන් වැදගත් වෙන ඔයාලට විභාගෙදි. එතකොට ආරම්භක ප්‍රාග්ධනයේ දීලා අවසාන හිමිකම, ආරම්භක හිමිකම දීලා අවසාන හිමිකම ඇහුවොත් එහෙම අපි දන්නවා හිමිකම වෙනස් වෙන ගනුදෙනු හතර දැනගෙන ඉන්න ඕනේ.
අමතර ප්‍රාග්ධනයේ දවාම හිමිකම වැඩි වෙන. එවගේම ව්‍යාපාරයට ආදායම් ලැබීම නිසා හිමිකම වැඩි වෙනවා. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ගැනිලි නිසත් හිමිකම අඩුවීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු එකයි එක දිනට ප්‍රාග්ධනය. එදා සිසිය එකේ එකයි එක ප්‍රාග්ධනය. බලන්න පුතේ එකයි එක ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා රුපියල් 250,000. රුපියල් 250,000. ඒ වගේම තමයි ඊට පස්සේ ආදායම් තියෙනවා. වර්ෂයේ ආදායම්. ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා එකතු කරනවා අපි. වර්ෂයේ ආදායම. බලන්න පුතේ ආදායම කීයද රුපියල් 50,000යි. ආදායම 50,000යි. අපි ඉස්සලාම එකතුව ගමු. රුපියල් 103ක් වෙනවා. මේකෙන් අපි අඩු කරනවා ගැණිලි සහ වර්ෂයේ වියදම්. බලන්න පුතේ වියදම් කීයද රුපියල් 30,000යි. ඒ වගේම ගැණිලි මේ දෙකම අපි අඩු කරන්න තියෙනවා. ගැණිලි තියෙනවා පුතේ 5,000. මේ දෙකේ එකතුවම අපි අඩු කරමු. එතකොට තමයි අපිට ලැබෙන්නේ අවසාන හිමිකම. මේ දෙකේ එකතු වෙනවා රුපියල් 35,000ක්. අපි අඩු කරනවා 103න් 35,000ක්. අපි දන්නවා පුතේ 200,000 කීයද? 65,000ක් වෙනවා. හරි. මෙන්න එහෙනම් කවදටද? 2021 12යි 31 හිමිකම. මෙන්න අපි ගණනය කරා 12යි 31 දිනට හිමිකම 265,000යි. බලන්න පිළිතුරු අංක 2 265,000. හරි. මොනින් අපි ප්‍රශ්න අංක 11 කතා කරේ. හිමිකම වෙනස් වෙන අවස්ථාව වලට අදාළව තමයි මේ ප්‍රශ්නේ දීලා තිබෙන්නේ. විභාගෙදී ඔයාලට ওই විදිහට ගාන හදලා නිවැරදි පිළිතුර තෝරගන්න එනවා. ඒ නිසා මේ කාලයත් එක්ක පැයක කාල සීමාවක් තමයි ප්‍රශ්න 40ටම ලැබෙන්නේ ඔයාලට MCQ ප්‍රශ්න 40ට. ඉතින් ඒ කාලයට අදාළවත් නේද පැයකට MCQ ප්‍රශ්න 40ක් කරන්නත් ඔයාලා පුරුදු වෙන්න ඕනේ නේද? එම් පුළුවන් තරම් අභ්‍යාස සාකච්ඡා කරාම තමයි ඔයාලගේ ඒ හැකියාව වර්ධනය වෙන්නේ. හරි. ප්‍රශ්න අංක 12. මුදල් පොත ඉටු කරන දිත්ත කාර්ය දැක්වෙන පිළිතුර වන්නේ. අපි දන්නවා මුදල් පොත, ඒ වගේම අපි කතා කරනවා මුදල් ගිණුම කියලා. මුදල් පොත කියන්නේ මූලික සටහන් පොතක්. ඒ වගේම තමයි මුදල් ගිණුම කියන්නේ ලෙජර් ගිණුම. එහෙනම් අන්න මුදල් පොතේ දිත්ත කාර්ය මූලික සටහන් පොතක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම තමයි පුතේ ලෙජර් ගිණුමක් ලෙසත් කටයුතු කරනවා නේද? ගිණුමක් විදියටත් කටයුතු කරනවා, මූලික පොතක් විදියටත් කටයුතු කරනවා. බලන්න පළවෙනි එක මූලික සටහන් පොතක කාර්ය හා ආදායම් ගිණුමක කාර්ය. මුදල් කියන්නේ ආදායම් ගිණුමක් නෙවෙයි. මූලික සටහන් පොතක් වෙනවා, හැබැයි ආදායම් ගිණුමක් නෙවෙයි. ඒක ගන්න බෑ. ලෙජර් ගිණුමක කාර්ය හා මූලාශ්‍ර ලේඛනයක. මූලාශ්‍ර ලේඛනයක් නෙවෙයි මුදල් පොත කියලා කියන්නේ. මූලික සටහන් පොතක කාර්ය හා වත්කම් ගිණුමක කාර්ය. හරි නේද? මුදල් පොත කියන්නේ පුතේ මූලික සටහන් පොතක්. මුදල් ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. හරි. අන්න එහෙනම් පැහැදිලි එතනින් මූලික සටහන් පොතක කාර්ය හා වත්කම් ගිණුමක යන කාර්ය කියන මේ දෙකම ඉටු වෙනවා මුදල් පොත කියන මූලික සටහන් පොත තුලින්. අවසානික වියදම් ගිණුමක කාර්ය හා මූලික වියදම් ගිණුමක් නෙවෙයි මුදල් පොත කියලා කියන්නේ. එහෙනම් පැහැදිලි. අපි පිළිතුරු අංක 3 නිවැරදි. මූලික සටහන් පොතක කාර්ය හා වත්කම් ගිණුමක කාර්ය. ප්‍රශ්න අංක 13. පහත දැක්වෙන දිත්ත සටහනට අදාළ ගනුදෙනුව දැක්වෙන නිවැරදි පිළිතුර තෝරන්න. ගැනිලි ගිණුම හරවෙලා 5,000යි, මුදල් ගිණුම බැරවෙලා 5,000යි. අපි දන්නවා මුදල් කියනවත්කම අඩු වෙලා, මුදල් කියනවත්කම අඩු වුණොත්නේ අපි මුදල් ගිණුමට බැර කරන්නේ. මුදල් වත්කම වැඩි වෙනවා නම් අපි දිත්ත සටහන් මූලධර්ම වලට අනුව වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. එතකොට මුදල් කියනවත්කම අඩු වෙන නිසා තමයි පුතේ මුදල් ගිණුමට බැර වෙලා තියෙන්නේ. සහ ගැනිලි ගිණුමට, අපි දන්නවා ගැනිලි කියලා කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යන මුදල් හා බාණ්ඩ. දැන් මෙතනදි මුදල්නේ අරන් ගිහිල්ලා තියෙන්නේ. ඇයි ඒ මුදල් බැර වෙලා ගැනිලි ගිණුම හර වෙලා තියෙන්නේ? නායිතික රුපියල් 5,000ක මුදලා ව්‍යාපාරයෙන් අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් ණය හිමියන්ට 5,000ක් ගෙවීම නෙවෙයි, ණය හිමියන්ට ගෙවුවාම පුතේ මුදල් බැර වෙලා ණය හිමි ගිණුමට තමයි හර වෙන්නේ.
නයගැතියන්ගෙන් පන්දහක මුදලක් ලැබුණාම මුදල් හරවෙලා නයගැතිගින් උපට බැරවෙනවා ඒක ගන්නත් බැහැ. පන්දාහක බාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. පන්දාහක බාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම වෙන්නේ නැහැ. බාණ්ඩ නෙවෙයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මුදල් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අන්න බලන්න අවසාන උත්තරේ රුපියල් 5000ක මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. හරි. අන්න අයිතික රුපියල් 5000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන ගිහිල්ලා තියෙනවා. හරි. පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 14 මුදල් වට්ටම් සම්බන්ධ වැරදි ප්‍රකාශය ඇතුළත් පිළිතුර තෝරන්න. මුදල් වට්ටම් අපි දන්නා පුතේ වට්ටම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා, වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. යම්කිසි භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන අගයට තමයි කියන්නේ වෙළඳ වට්ටම්. ඒතර මුදල් වට්ටම් කියලා කියන්නේ පුතේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී හා ණය හිමියන්ට මුදල් ගෙවීමේදී, කියන්නේ අදාළ ණය කාල සීමාවට පෙර ඉක්මනින් මුදල් ලැබෙද්දී, ණයගැතියන්ගෙන් ඉක්මනින් මුදල් ලැබීමේදී සහ ණය හිමියන්ට ඉක්මනින් මුදල් ගෙවීමේදී අදාළ ණය මුදලින් සිදු කරන අඩු කිරීමට තමයි අපි කියන්නේ මුදල් වට්ටම්. දැන් මෙතන අහන්නේ මුදල් වට්ටම් සම්බන්ධ වැරදි ප්‍රකාශය අහන්නේ. පළවෙනි එක, බාණ්ඩ මිලට ගැනීමේදී මෙන්ම විකුණන විටද මුදල් වට්ටම් ලබා දේ. දැන් බාණ්ඩ මිලට ගැනීමේදී සහ විකුණන විට දෙන්නේ මොන වට්ටම්ද? අපි දන්නවා වෙළඳ වට්ටම්. එහෙනම් ඒක නේද පිළිතුර වැරදි එක? නේද? අපි අනිත් ඒවා බලමු හරිද කියලා. මුදල් වට්ටම් ගිනුම්ගත කරේ. හරිනේ, මුදල් වට්ටම් වර්ග දෙකකට බෙදෙනවා, දුන් වට්ටම් සහ ලද වට්ටම්. මේක ගිනුම්ගත කරනවා. හරි. එහෙනම් අපිට බලන්න පුතේ මේක නිවැරදි. තුන්වෙනි එක, මුදල් වට්ටම් ඇතිවන්නේ ණය බේරුම් කරන විටය. හරිනේ, ණයගැතියන්ට මුදල් ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී සහ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී තමයි මුදල් වට්ටම් හිමි වෙන්නේ. එහෙනම් ඒකත් නිවැරදි. ඒකත් හරි. මුදල් වට්ටම් දුන් වට්ටම් හා ලද වට්ටම් ලෙස වර්ග දෙකකි. හරිනේ, ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී යාලට අඩු කිරීමක් කරනවා නම් යාලට තමයි වට්ටම දෙන්නේ ව්‍යාපාරයේ විසින්. ඒක දුන් වට්ටම. ඒ වගේම තමයි ණය හිමියන්ට මුදල් ගෙවීමේදී එයාලා අපිට වට්ටමක් දෙනවා නම් පුතේ ඒක ලද වට්ටමක්. ඒක වර්ග දෙකයි. ඒකත් නිවැරදි. හැබැයි බාණ්ඩ මිලට ගැනීමේදී මෙන්ම විකුණන විටද මුදල් වට්ටම් ලබා දෙන්නේ නැහැ. බාණ්ඩ මිලට ගද්දී සහ විකුණද්දී දෙන්නේ මොන වට්ටම්ද? වෙළඳ වට්ටම් වෙනවා. හරි, මෙන්න එහෙනම් මුදල් වට්ටම් සම්බන්ධ වැරදි ප්‍රකාශය පිළිතුර අංක 1. ප්‍රශ්න අංක 15. පෙරේරාගේ ව්‍යාපාරය සිල්වාට ගෙවිය යුතු රුපියල් 5000ක ණය පියවීමේදී 10%ක වට්ටමකට යටත්ව මුදල් ගෙවන ලදී. හරි. සිල්වාට ගෙවිය යුතු රුපියල් 5000ක ණය පියවීමේදී 10%ක වට්ටමකට යටත්ව මුදල් ගෙවන ලදී. එම වට්ටම සටහන් කිරීමට අදාළ දිත්ව සටහන වන්නේ වට්ටම. දැන් ණය හිමියන්ට ගෙවද්දී එයාලගෙන් තමයි අපිට වට්ටම හම්බෙන්නේ. මේ බලන්න, සිල්වාට ගෙවිය යුතු 5000ක පියවීමේදී. හරි. මෙන්න රුපියල් 5000ට 10%ක වට්ටමක් ලැබෙනවා. කීයක් ලැබෙනවද එතකොට? රුපියල් 500යි. වට්ටම කීයද? රුපියල් 500යි. හරි. බලන්න පුතේ, එහෙනම් සිල්වාට ගෙවද්දි 5000ක් 500ක් අඩු කරලා. එහෙනම් ඇත්තටම අපි ගෙවන්න ඕනේ කීයක්ද එයාට? 4500. ඒතොර අපිට ඒක ආදායමක් නේ. ඇයි, ණය හිමියන්ට මුදල් ගෙවද්දි 5000ක් ගෙවන්න ඕන එකට අපි ගෙවන්නේ 4500යි. අපිට 500ක් අඩු කරා. ඒක ව්‍යාපාරයට ආදායම. පුතේ ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩිවීම බැර, ඒ නිසා ලද වට්ටම් ගිනුම බැර. ඒ වගේම තමයි ලද වට්ටම් නිසා ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ණය හිමියානේ වට්ටම දෙන්නේ. ඒක ණය හිමි කියන වගකීම අඩු වෙනවා. වගකීම් අඩු වීම හර, ඒ නිසා පුතේ ණය හිමි ගිනුම හර වෙන්න ඕනේ. හරි, බලන්න එහෙනම් ණය හිමි ගිනුම හර 500යි, ලද වට්ටම් ගිනුම බැර 500යි. මෙතෙන්දී අපි ඉස්සලාම තේරුම් ගන්න ඕනේ මේක දුන් වට්ටමක්ද ලද වට්ටමක්ද කියලා නේ. ණය හිමියන්ට මුදල් ගෙවද්දි එයාලා තමයි අපිට වට්ටම දෙන්නේ. එහෙනම් ඒක ලද වට්ටමක්. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දි අපි එයාලට අඩු කිරීමක් කරනවා නම් පුතේ ඒක දුන් වට්ටමක් වෙනවා. හරි, එහෙනම් මේක ලද වට්ටම්. ණය හිමි ගිනුම හර 500යි, ලද වට්ටම් ගිනුම බැර 500යි. පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 16. මුදල් පොතේ ශේෂය සෑම විටම බැරශේෂයක් වෙනවද? නෑ. අපි දන්නවා මුදල් ලැබීම් සහ ගෙවීම්නේ මුදල් පොතේ සටහන් කරන්නේ. දැන් මුදල් තිබ්බොත් නේද ගෙවීම් කරන්නේ? කවදාවත් ඍණ ශේෂයක් එන්න බෑ මුදල්ව.
එහෙනම් මුදල් ලැබීම් මුදල් පොතට හර කරනවා මුදල් ගෙවීම් මුදල් පොතට බැර කරනවා. අනිවාර්යෙන් මුදල් පොතේ හරපැත්ත වැඩි වෙන්න ඕන. එහෙනම් ලැබෙන්නේ මොන ශේෂයක්ද? බැර ශේෂයක් නෙවෙයි. හර හෝ බැර වෙන්නේ නැහැ. ශේෂයේ බිඳුවක් වෙන්නේ නැහැ. හැමෙලෑම් බිඳුවක් වෙන්නේ නැහැනේ. එහෙනම් සෑම වෙලාවෙම හර ශේෂයක් තමයි මුදල් පොතේ පෙන්නුම් කරන්නේ. ලැබීම් වැඩි අනිවාර්යයි. ලැබීම් වලට වඩා ගෙවීම් වෙන්න බෑනේ. මොකද ලැබීම් අනුවනේ ගෙවීම් තීරණය වෙන්නේ. ඒ නිසා පුතේ අන්න එනම් මුදල් පොතේ ශේෂය සෑම විටම හර ශේෂයකි. ප්‍රශ්න අංක 17. ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත් දෙක වන්නේ. අපි දන්නවා දැන් කලින් කතා කරා ද්විත්ව කාර්ය කියන්නේ මොකක්ද කියන එක. මූලික සටහන් පොතක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි පුතේ ලෙජර් ගිණුමක් ලෙස කටයුතු කරනවා නේ. යම් අවස්ථාවක මූලික සටහන් පොතක්, තවත් අවස්ථාවක ලෙජර් ගිණුමක්. හරි බලමු. මුදල් පොත හා ගැනුම් ජර්නලේද? නෑ, මුදල් පොත ගන්න පුළුවන්. හැබැයි ගැනුම් ජර්නලේ කියන්නේ ද්විත්ව කාර්යයක් ඉටු කරන්නේ නෑ. මුදල් පොත හා ලෙජරය, ලෙජරය කියන්නේ කොහොමත් ගන්න බෑනේ. ලෙජරය කියන්නේ මූලික පොතකුත් නෙවෙයි, ගිණුමකුත් නෙවෙයි. මුදල් පොත හා පොදු ජර්නලය, මුදල් පොත ගන්න පුළුවන්, නමුත් පොදු ජර්නලය ගන්න බැහැ. අන්න පුතේ මුදල් පොත හා සුළු මුදල් පොත. සුළු මුදල් පොත කියන්නේත් එහෙම. සුළු මුදල් ගිණුම කියලා ගන්නත් පුළුවන්, සුළු මුදල් පොත කියලා ගන්නත් පුළුවන්. එතකොට සුළු මුදල් පොත මූලික පොතක්, සුළු මුදල් පොත කියන එක ලෙජර් ගිණුමක් විදිහටත් කටයුතු කරනවා. එහෙනම් පුතේ මුදල් පොත වගේම තමයි සුළු මුදල් පොතත් ද්විත්ව කාර්යයක් ඉටු කරනවා. පිළිතුර අංක 4. මුදල් පොත හා සුළු මුදල් පොත. හරි, ප්‍රශ්න අංක 18. සුළු මුදල් පොත සම්බන්ධ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. සුළු මුදල් ගෙවීම් කිරීම සඳහා සුළු මුදල් ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලියවිල්ල ලෙස යොදා ගනී. සුළු මුදල් ගෙවීම් කිරීම සඳහා සුළු මුදල් ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලියවිල්ල ලෙස යොදා ගනී. එක හරි නේද? සුළු මුදල් ගෙවීම් කරන්න මූලාශ්‍රලේඛනය වෙන්නේ පුතේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ඊළඟ එක, සුළු මුදල් භාරකරුට ලබා දෙන සුළු මුදල් අග්‍රිමය සෑම ව්‍යාපාරයකටම සමාන අගයකි. අන්න සුළු මුදල් භාරකරුට ලබා දෙන සුළු මුදල් අග්‍රිමය සෑම ව්‍යාපාරයකම සමාන අගයක්ද? නැහැ. ඒ ව්‍යාපාරයේ සුළු මුදල් වියදම්වල ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය කරන්නේ. ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙනේ නිශ්චිත මුදලට අපි කියන්නේ අග්‍රිමය කියලා. එතකොට මේ අග්‍රිමය තීරණය කරන්නේ පුතේ ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ නේද? පළවෙනි එක නිවැරදි, නමුත් දෙවෙනි එක වැරදි. පහත ප්‍රකාශ සම්බන්ධ නිවැරදි පිළිතුර A හා B සත්‍යයිද? නැහැ, ඒක ගන්න බෑ. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. හරි නේද? A සත්‍යයි B අසත්‍යයි. A අසත්‍ය වන අතර B සත්‍ය වෙන්නේ නැහැ. දෙකම අසත්‍ය වෙන්නේත් නැහැ. හරි, පිළිතුර අංක 2. A හා ඒ සත්‍ය වන අතර B කියන එක අසත්‍ය වෙනවා. හරි, මෙන්න එහෙනම් අපි ප්‍රශ්න 18ක් සාකච්ඡා කරා නේද? හරි, පියරව ප්‍රශ්න අංක 19. සුළු මුදල් පොතේ ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරන අයිතමයක් වන්නේ. දන්න සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරු සකස් කරද්දී අපි අද දවසේ සුළු මුදල් පොත අභ්‍යාසය සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. මේ සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරු සකස් කරද්දී අපි දන්නවා පොතේ ගොඩක් වෙලාවට ගන්නවා අපි තැපැල් වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, ඊට අමතරව විවිධ කියලා එකක් ගන්නවා. මේ ඔක්කොටම ඇත්තෙන්නේ නැතිනේ. ලිපි ද්‍රව්‍ය කියලා ගන්න පුළුවන්. ඒ ගාන අනුව තමයි තීරණය. ඊට අමතරව අපි අනිවාර්යෙන් ගන්නවා ලෙජර් කියලා තීරුවක්. ඒතකොට ලෙජර් තීරුවේ සාමාන්‍යයෙන් අපි සටහන් කරන්නේ පුද්ගලයන්ට හෝ ආයතනවලට ගෙවීම, ගෙනීමේ කුලී, ඒ වගේම තමයි සුළු වටිනාකම් සහිත ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ඔන්න ඔය වගේ දේවල් අපි සටහන් කරනවා ලෙජර් කියන තීරුවේ. හරි, මේ බලන්න. සංග්‍රහ වියදම් ගෙවීම දානවද? නෑ, ඒක සංග්‍රහ වියදම් ගෙවීම ලෙජර් තීරුවේ සටහන් කරන්නේ නෑ. ණය හිමියන්ට ගෙවීම, අන්න පුතේ ලෙජර් තීරුවේනේ. යම් පුද්ගලයෙක්ට ගෙවලා තියෙනවා නම් අනිවාර්යෙන් ලෙජර් තීරුවේනේ අපි සටහන් කරන්නේ. හරි, ඒක තමයි පිළිතුර වෙන්න ඕන. අනිත් ඒවා බලමු අපි. සේවකයෙකු ඌ නිමල්ට ගෙවූ ගමන් වියදම්. අන්න නිමල්ට ගමන් වියදම් ගෙවලා, ඒක ගමන් වියදම් වලට නේද අදාළ වෙන්නේ. ඒතර ඒක ගන්නත් බෑ. විවිධ වියදමුත් නෙවෙයි. එහෙනම් ණය හිමියන්ට ගෙවීම තමයි පුතේ ලෙජර් කියන තීරුවේ අපි සටහන් කරන්නේ. හරි, අන්න එහෙනම් සුළු මුදල් පොත සම්බන්ධ අභ්‍යාසවලදී ලෙජර් ගිනුම් කියන තීරුවේ සටහන් කරන්නේ අපි ණය හිමියන්ට ගෙවීම කියන එක. හරි, ප්‍රශ්න අංක 20. උදාරගේ ව්‍යාපාරයේ 2021 5/31 දිනට සුළු මුදල් වියදම් වල එකතුව රුපියල් 1800කි. අන්න වියදම් වල එකතුව 1800යි. එදිනට සුළු මුදල් ශේෂය රුපියල් 200කි. හරි,
අනපුතේ එදදා සටසීයක් වියදං කරලා දෙසීයක් ඉතිරි ඒකන අග්‍රිමේ කියදරු පියල් දෙදා යතිනින් අපට හොයාගන්න පුළුවන් ආරම්භේ තිබ ගණන කියදරු පියල් දෙදා හයිනේ ඇයි එදදා සටසීයක් වියදං කරලා පුතේ දෙසීයක් ඉතිරිලු හෙනම් අග්‍රිමේ වටනාකම දෙදා හයිනේ ජූනි එකදින සිට සුළුමුදල් අග්‍රිමය රුපියල් පන්සීයෙන් අඩු කිරීමට තීරණය කළේ නම් අන ජූනි එකදින සිට සුළුමුදල් අග්‍රිමය රුපියල් පන්සීයෙන් අඩු කිරීමට තීරණය කළේ නම් ජූනි එකදින ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකමට අදාළ දිත්ව සටහන හරි දැන් සාමාන්‍යයෙන් අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න පුතේ වියදම් වූ මුදල්ට සමාන මුදල් ප්‍රමාණයන් නැවත දෙන්න ඕනි මේ බලන්න වියදම් වූ මුදල කියද රුපියල් එද්දාස් අටසීයයිනි වියදම් වූ මුදල කියද රුපියල් එද්දාස් අටසීයයි මේ ගානනේ අපි දෙන්න ඕන නමුත් අග්‍රිමය 500කින් අඩු කරනවලුන් වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් දැන් 500කින් අඩු කරනවලු එහෙනම් 1800ෙන් 500ක් අඩු කරලා අපි කීයද දෙන්න ඕනේ 1300 එහෙම නැත්නම් අපිට ගන්න පුළුවා දැන් කලින් අග්‍රිමයේ 2000යි 500කින් අඩු කරද්දි 1500ක් වෙන්න බෑයි 1500ක් වෙන්න පුතේ අත ඉදිරි තියෙන්නේ 200යි මෙයා ගාව අන්න එහෙමත් හදන්න පුළුවන් අත ඉදිරි 200යි 1500ක් වෙන්න තව කීයක් දෙන්න ඕන්ද 1300ක් දෙන්න ඕන පැහැදිලිද ඔන්න එහෙනම් අග්‍රිමයේ ප්‍රතිපූර්ණ කරන වටිනාකම අපි හොයාගත්තා කීයද 1300යි ඒත් අග්‍රිමයේ ප්‍රතිපූර්ණ කිරීම කොහොමද සටහන් කරන්නේ දැන් අග්‍රිමයේ ප්‍රතිපූර්ණ කරද්දි කවුද මේ ප්‍රධාන මුදල් භාරකරු විසින් තමයි සුළු මුදල් භාරකරුට දෙන්නේ තොර සුළු මුදල් භාරකරුට හම්බෙනවනේ එහෙනම් සුළු මුදල් පොත හර ප්‍රධාන මුදල් භාරකරු විසින් තමයි දෙන්නේ තොර ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා එහෙනම් පුතේ මුදල් පොත බැර වෙන්න ඕනේ හරි එහෙනම් මෙන්න අග්‍රිමය ලැබීම සටහන් කරන්න එතකොට වටිනාකම 1300යි සුළු මුදල් පොත හර 1300යි මුදල් පොත බැර 1300යි හරි එහෙනම් පිළිතුරු අංක 4 සුළු මුදල් පොත හර 1300යි මුදල් පොත බැර 1300යි හරි මෙන්න එන අපි MCQ ප්‍රශ්න 20ම සාකච්ඡා කරානේ අපි දන්නවා ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ඔයාලට ලැබෙනවා MCQ ප්‍රශ්න 40ක් ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි කේස් ස්ටඩි එකක් ඔයාලට ලැබෙන්නේ සිද්ධි අධ්‍යයනයේ අභ්‍යාසයක් කොටස් 10කින් සමන්විතයි ලකුණු 20ක් ඔයාලට ලැබෙනවා අනිවාර්ය ප්‍රශ්නයේ ඒවගේ ඊට පස්සේ ව්‍යාපාර කොටසට දාල ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා එකෙන් කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න ඕනේ සෑම් ප්‍රශ්නයකම කොටස් 4යි ලකුණු 2 බැගින් එක කොටසකට 8යි. ඒතර ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකක් ලැබෙන ඔයාලා පිළිතුරු සපයන්න ඕනේ ලකුණු 16ක් එතන ලැබ. ඒ වගේම ගිනුම්කරණයට අදාළ ප්‍රශ්න තුනක් ලැබෙනවා 5 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය. මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 බැගින් ඔයාලට ලැබෙනවා. ගොඩක් කාලවට 4 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ කොටස් 4යි 6 වෙනි ප්‍රශ්නේ කොටස් 4යි 7 වෙනි ප්‍රශ්නේ කොටස් 3ක් විදිහට තමයි ඔයාලට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කියන ප්‍රශ්න තුනෙනුත් ඔයාලට කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒක ලකුණු 12 ගානේ ප්‍රශ්න දෙකට 24ක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 60, MCQ එකේ ලකුණු 40, මුළු ලකුණු 100 සමන්විත වෙයි. ඉතින් ඔයාලා හොඳ ප්‍රතිඵලයකට යන්න නම් නේද ලකුණු 90කට වැඩිය ගන්න පුළුවන් ඔයාලට ව්‍යාපාර හා ගිණුම් කරනක් දෙන්නේ. ඉතින් අමාරු නෑ. මේ ව්‍යාපාර හා කොටස සහ ගිණුම් කරන්නේ නේද අමාරු නෑ. හරබැර කියන සංකල්පය නේද? ඒතර මේ හරබැර කියන එක හරියට ඔළුවේ තියෙනවා නම් ඔයාලට ඕනෑම ගනුදෙනුවක දිත්ත සටහන තීරණය කරන්න පුළුවන් කොහෙටද හර වෙන්නේ කොහෙටද බැර වෙන්නේ. ඒතර මේක අනාගතේට වැදගත් වෙනවා. ප්‍රායෝගිකව සමහරලාට දැන් මෙතන ඉන්න අය නේද? සාර්ථක ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. එතකොට අනාගතයේදී ඔයාලට මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගැනීමේ ලොකු වැදගත්කමක් තියෙනවා මේ ව්‍යාපාර හා ගිණුම. එතකොට කොහොමද ව්‍යාපාරයක් සංවර්ධනය කර ව්‍යාපාරයක් කරගෙන යන්නේ කොහොමද මේ ගත්ත දැනුම කොහොමද එතෙන්දී ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කියලා ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. අපේ අද දවසේ ගිණුම්කරණයට අදාළ ප්‍රශ්නයේ පළවෙනි එක මෙන්න බලන්න. ගිණුම්කරණයේ අරමුණු දෙකක්, ඒ වගේම පහසඳහන් සමීකරණයේ හිස්තැන් වලට සුදුසු වචන යොදා සම්පූර්ණ කරන්න, ජංගම වක්කීම් සඳහා නිදසුන්, වත්කම් වල දැකිය හැකි ලක්ෂණයක් ලියන්න කියලා කියනවා. ඊට පස්සේ ගිණුම්කරණ සමීකරණයට අදාළ අභ්‍යාසයක් තියෙනවා. ඒ වගේම තමයි අයිතිකරුගේ හිමිකම ගන්නේ කිරීමට අදාළ අභ්‍යාසයක්. හරි. අපි බලමු පුතේ ගිණුම්කරණයේ අරමුණු දෙකක්. මොකද්ද ගිණුම්කරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක ඉන්නම ඇල්මැති පාර්ශවය. ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන විවිධ ඇල්මැති පාර්ශවයන්. එලගේ අරමුණු විවිධාකාරයි. අපි කතා කරනවානේ පළවෙනි පාඩමේදී ඇල්මැති පාර්ශව ගැන.
මෙයාලගේ අරමුණු විවිධාකාරයයි. ඉතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, රජය, මූල්‍යායතන, ප්‍රජාව, ඔන්න ඔය කියන විවිධ පාර්ශවයන්ගේ අරමුණු විවිධාකාරයි පුත. තොර මෙන්න මේ කියන අරමුණු ඉෂ්ට කරගන්න මෙයාල ව්‍යාපාරයෙන් තොරතුරු බලාපොරොත්තු වෙන. එනම් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට තමයි කියන්නේ ගිණුම් කරන. තොර ගිණුම් කරන්නේදී මේක ක්‍රියාවලියක්නේ. ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු මූල්‍ය ප්‍රකාශන බවට පත් කරනවා. තොර ගනුදෙනු යම් ක්‍රියාවලියක් තුලින් පුතේ මූල්‍ය ප්‍රකාශන බවට පත් කරලා මෙන්න මේ කියන මූල්‍ය ප්‍රකාශන තමයි කාටද දෙන්නේ? ඇල්මැති පාර්ශවයන්. තොරතුරු සපයන්නේ මොන අවස්ථේද? මූල්‍ය ප්‍රකාශන ඔස්සේ මූල්‍ය ප්‍රකාශන වලට පදනම වෙන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු. ඔන්න ඔය සමස්ත ක්‍රියාවලිය තමයි අපි සිලබස් එකේදී කතා කරන්නේ. මේ 10 සහ 11 ශ්‍රේණි වලදී 11 ශ්‍රේණිය අන්තිමට අපි කතා කරනවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මම වල දැන්ටපත් ඉගෙන ගැති සමහර වෙලාවට සමහර පාසල් වල කරලා තියෙනවා ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අන්න අවසානයේ අපි පිළියෙල කරනවා ව්‍යාපාරයේ ලාභ හෝ යම් වර්ෂයක් තුළ ව්‍යාපාරයේ ප්‍රතිඵලයේ මනින්. අපි දන්නවා ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයේ සහ මූල්‍ය තත්ත්වය. ලාභ හෝ අලාභ ප්‍රකාශය තුලින් මෙහෙයුම් ප්‍රතිඵලයක්, ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුලින් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයක් නිරූපණය කරනවා. එනම් පුතේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම. ඊට අමතරව ගිණුම්කරණයේ අරමුණු තියෙනව මොනවාද? ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම. අන්න මූල්‍ය වාර්තා තුලින් තියෙනව නේද ව්‍යාපාරයේ ලාභයේ හෝ අලාභයේ. ඒතර අයිතිකරුවන්ට සහ ඕනෙම පුද්ගලයෙක්ට පුළුවන් ව්‍යාපාරයේ ලාභයේ ප්‍රමාණවත්ද කියලා දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායකයිද කියලා දැනගන්න පුළුවන් නේද? ඒ වගේම ව්‍යාපාරයේ අපි හිතමු දැන් ව්‍යාපාරයේ තොරතුරු දැන් අපි අනිවාර්යෙන් සමහර ගිණුම් වාර්තා පිළියෙල කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඒතර මේ මූල්‍ය අවශ්‍යතා නැත්නම් මේ මූල්‍ය අවශ්‍යතා එහෙම නැත්නම් ගිණුම් අවශ්‍යතා නෛතික අවශ්‍යතා. නෛතික අවශ්‍යතා සපුරා ගන්නත් ගිණුම් කරණය කියන එක වැදගත් වෙනවා. හරි. එහෙනම් පුතේ ගිණුම් කරණයේ අරමුණු දෙකක්. ප්‍රධාන අරමුණ තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම. ඊට අමතරව අපි ලියනවා ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයාද තිබේද යන්න දැන ගැනීම. ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම. ඒ වගේම තමයි පුතේ තවත් එකක් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද යන්න දැන ගැනීම. ඒ වගේම තමයි ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදී මග හැරෙනවා නේද? දැන් ගිණුම් ලැබීම මගින් දැන් ක්‍රමානුකූල පොත්වල වාර්තාගත කරනවනේ. ඒ තුලින් එහෙනම් ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදී මග හැරලා තියෙන එකත් අපි ලියාගමු. ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදිය මග හැරීම. හරි. ඔන්න එනම් ගිණුම් කරණයේ අරමුණු පැහැදිලි නේද? ගිණුම් තැබීමේ අරමුණු. ඇයි ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සපයන්නේ නේද? ප්‍රධාන වශයෙන් අරමුණ තමයි ගිණුම් කරණයේ ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සපයන්නේ. මෙන්න මේ තොරතුරු තමයි අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයේ ලාභය දැනගන්න පුළුවන් මූල්‍ය තත්ත්වය. ඒ වගේම ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදී මග හැරෙනවා. ආයි තවත් ඕන නෛතික අවශ්‍යතා ඉටු කිරීම. හරි. කේ ආයන්න. පහත සඳහන් සමීකරණයේ හිස්තැන් වලට සුදුසු වචරය යොදා සම්පූර්ණ කර නැවත ලියන්න. ලාභය. අපි දන්නවා දැන් ව්‍යාපාරයක ප්‍රධානම පරමාර්ථය තමයි ලාභයයි. ලාභ උපයන්න නම් අපි දන්නවා පාරිභෝගිකයව තෘප්තිමත් කරන්න ඕනේ. ඒවත් අපි කතා කරනවා. එතකොට ලාභය හොයන්නේ කොහොමද? දැන් මේ මූල්‍ය වාර්තා අවසානයේ අපි පිළියෙල කරනවා කියලා කිව්වා ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. නේද?
තොර මේ ලාභ හෝ අලාභ ප්‍රකාශය තුළින් තමයි ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. අපි දන්නා පුතේ ලාභය හෝ අලාභය ගණනය කරන සරලම අවස්ථාව තමයි උදාහරණය තමයි මොකද්ද? ආදායම් වලින් අඩු කරනවා වියදම. ඕනෑම දෙයක ලාභය හෝ අලාභය හොයන්නේ කොහොමද අපි? ඒ කටයුත්තේ ආදායමෙන් අපි අඩු කරනවා පුතේ වියදම. හරි. එහෙනම් මෙන්න සමීකරණය අපි සම්පූර්ණ කරනවා. ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. පැහැදිලිද? ආදායමෙන් වියදම අඩු කරනවා. අපි දන්නවා ආදායම් කියන්නේ මොකක්ද? අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙන ගනුදෙනුවක් ආදායම්. ඒතර ආදායම් කියන එක නිර්වචනය කරන්නේ අපි ව්‍යාපාරයක ඕන තරම් ආදායම් තියෙනවා. ආදායම් කියන එක නිර්වචනය කරන්නේ පුතේ හිමිකම වැඩි වෙන ගනුදෙනු දෙකයි එකක් අමතර ප්‍රාග්ධනයේදීම සහ ආදායම් ප්‍රායිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැරුණු විට හිමිකමේ සිදුවන අනෙකුත් සියලු වැඩිවීම් වලට කියනවා පුතේ අපි ආදායම් කියලා. පැහැදිලිද? ඒතර වියදම් කියන්නේ අයිතිකරුගේ හිමිකම අඩුවන ගනුදෙනුවා නේද? ව්‍යාපාරයක ආදායම් ඕන තරම් උදාහරණ තියෙනවා නේ. ලද වට්ටම් ප්‍රධානම ආදායම තමයි විකුණුම්. ලද වට්ටම් පොලි ආදායම් කොමිස් ආදායම් ඔන්නවද ආදායම්. ඒතර වියදම් කියලා කියන්නේ පුතේ අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. ඊට අමතරව හිමිකම් අඩු වන ගනුදෙනුව තමයි ගැණිලි. එහෙනම් අපි කොහොමද නිර්වචනය කරන්නේ? ගැණිලි නිසා හිමිකමේ සිදුවන අඩුවීම හැරුණු විට හිමිකමේ සිදුවන අනෙකුත් අඩුවීම් වලට අපි කියනවා පුතේ වියදම් කියලා. පැහැදිලිද? හරි. වියදම් වලට උදාහරණ ඕන තරම් තියෙනවා නේද? වැටුප් වෙන්න පුළුවන්, බැංකු ණය පොලි, රක්ෂණ ගාස්තු, ප්‍රචාරණ වියදම්, ඒ වගේම වරිපණම්, ඔන්න වගේ විවිධ වියදම් තියෙනවා නේද ව්‍යාපාරයක. හරි. එහෙනම් ලාභය හොයන්නේ පුතේ ආදායමෙන් වියදම අඩු කරන. ජංගම වගකීම් සඳහා නිදසුන් දෙකක්. වගකීම් වර්ග දෙකයි. ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු වගයන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් යම් බාහිර පාර්ශ්වයකට ගෙවිය යුතු වගයක් තියෙනවා නම් පුතේ අපි ඒකට කියනවා වගකීමක්. වගකීමක් කියන්නේ ගෙවිය යුතුයි. මේක ලක්ෂණ තුනක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් නිසා තමයි ඇති වෙන්නේ. ගනුදෙනුවක් තුළින් වගකීම් බිහි වෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන බැඳීමක් තියෙනවනේ. ගෙවිය යුතුයිනේ. ඒතර බැඳීමක් තියෙනවා පුතේ. ඒ වගේම තමයි වගකීම් බේරුම් කරද්දී ව්‍යාපාරයේ සම්පත් අඩුවීමක් සිද්ධ වෙනවා. සම්පත් පිටතට ගලා යෑමක් සිද්ධ වෙනවා නේද? හරි. ඒ වගේම අපි දන්නවා වගකීම් වර්ග දෙකකට බෙදෙනවා ජංගම සහ ජංගම නොවන. දැන් ගෙවන කාලය අනුව වර්ෂයක් හෝ ඊට වඩා අඩු කාලයකින් ගෙවා නිදහස් කළ යුතු වගකීම් වලට කියනවා පුතේ ජංගම වගකීම්. වර්ෂ ගණනාවකින් ගෙවා නිදහස් කළ හැකි වගකීම් වලට කියනවා පුතේ අපි ජංගම නොවන වගකීම් කියලා කියනවා. එහෙනම් වර්ෂ ගණනාවකින් ගෙවා නිදහස් කළ හැකි වගකීම් වලට අපි කියන්නේ ජංගම නොවන. උදාහරණ බැංකු ණය වගේ දේවල්, ලුකස් ණය වගේ දේවල්. ඒතකොට ජංගම වගකීම් කියලා කියන්නේ කෙටි කාලීන වගකීම්. වර්ෂයක් හෝ ඊට වඩා අඩු කාලයකින් ගෙවා නිදහස් කළ යුතු වගකීම් වලට කියනවා පුතේ අපි ජංගම වගකීම් කියලා. හරි. එහෙනම් අපි ගන්නවා උදාහරණ වෙනවා ජංගම වගකීම් වලට. ණය හිමියෝ, අපි ඉක්මනින් මුදල් ගෙවන්න ඕනේ. ණයට බාන්න ගත්තාම තමයි ණය හිමියෝ ඇති වෙන්නේ. ඒ වගේම පුතේ බැංකු අයිරාව. බැංකු අයිරාව මොකද්ද? බැංකු අයිරාව කියලා කියන්නේ බැංකු ගිණුමේ බැර ශේෂ්ඨයක් තියෙනවනම් අපි ණයයි බැංකුවට. මේක తాවකාලික ණය පහසුකමක්. ජංගම ගිණුම් හිමියන්ට බැංකුව විසින් ලබා දෙන తాවකාලික ණය පහසුකමක් තමයි මේ බැංකු අයිරාව කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඒ වගේම තමයි ගෙවිය යුතු වියදම්. නැත්නම් අපි කියන උපචිත වියදම්. ගිණුම් වර්ෂයට අදාළයි. නමුත් වර්ෂය අවසාන වෙනකන් තාම ගෙවලා නැති, කාලච්චයේ අවසාන වෙනකනුත් තාම ගෙවලා නැති වියදම් වලට අපි කියනවා පුතේ ගෙවිය යුතු වියදම්. හරි. ඔන්න එනවා ජංගම වගකීම් වලට උදාහරණ ණය හිමියෝ, බැංකු අයිරාව, ගෙවිය යුතු වියදම්. වත්කම්වල දැකිය හැකි ලක්ෂණ. හරි. වත්කම්වල ලක්ෂණ තුනක්. ව්‍යාපාරයක් සතුව පවත්නා සම්පත්වලටනේ පොදුවේ අපි වත්කම් කියලා කියන්නේ. මෙන්න මේ සම්පත්වල ලක්ෂණ අතීත ගනුදෙනුවක් තුලින් තමයි බිහි වෙන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාරයට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනවා. වත්කම් තුලින් ප්‍රතිලාභ ලබා දෙනවා. වත්කම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉඩම කියන එක පාවිච්චි, ගොඩනැගිල්ල කියන එක පාවිච්චි කරනවා, මෝටරද කියන එක පාවිච්චි කරනවා. අනේ ප්‍රතිලාභ ලබා. ඒ වගේම තමයි වත්කම් ව්‍යාපාරයේ පාලනයට යටත් වෙනවා. මොකද නීත්‍යානුකූලව අයිති ව්‍යාපාරයට එනම් ව්‍යාපාරයට අවශ්‍ය ආකාරයෙන් පාලනය කරන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් ලක්ෂණ තුන. අපි ලක්ෂණ තුනම ලියාගමු වත්කම් වල. පළවෙනි එක අතීත ගනුදෙනුවක
ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. තවත් එකක්, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. ඒ වගේම තමයි ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. හරි, ඔන්න ඔය ලක්ෂණ තුන තේනයි පුතේ වත්කම් වල. එතකොට අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා, ව්‍යාපාරයේ පාලනයට යටත් වෙනවා. හරි, ඔන්න එහෙනම් අපි ගිනුම්කරණයට අදාළ ප්‍රශ්නයේ පළවෙනි කොටස් දෙක සාකච්ඡා කරා. ඉතින් අපි ඊට පස්සේ තියෙන්නේ ගිනුම් කරන සමීකරණයට අදාළ අභ්‍යාසයක්. ඉතින් අපි මුල් අදියරේදී, මුල් කීපයේදී, මුල් මාස කීපයේදී අපි 10 ශ්‍රේණියේ පාඩම් ටික තමයි ඔයාලත් එක්ක පුනරීක්ෂණය කරන්නේ. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම් කිහිපයට අදාළව නේද අපි මේ දිනවල. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා. අපි අභ්‍යාස විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. ඊට අමතරව ඔයාලට විෂය නිර්දේශයේ පාඩම් වල ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් DP Education මොබයිල් ඇප් එක හරහා මේ සියලු පාඩම් වලට අදාළව අපි අවසන් කරලා තියෙනවා. මේ වීඩියෝ පාඩම් මාලා නැරඹීම තුලින් ඉතා පුළුල්ව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒවා නැරඹීම තුලින් ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අඛණ්ඩව මේ සම්බන්ධ වෙලා ඉන්නේ සතියේ සෑම දිනකම රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා 2022 සාමාන්‍ය පෙළ විභාගයේ නියන ඔයාලා වෙනුවෙන් තමයි මේ සජීවී පන්තිමාලාව පවත්වන්නේ. ඉතින් අපි මේ අද දවසේ ඉන්නේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනය සජීවී පන්තියත් එක්ක. ඉතින් අපි පැයක් කාල සීමාවක් සාකච්ඡා කරා ඔයාලත් එක්ක. එහෙනම් සුපුරුදු පරිදි පුංචි විරාමයකට ගිහින් ඇවිල්ලා අපි නැවතත් ඊළඟ කොටසත් එක්ක ප්‍රශ්න පත්‍ර ඊළඟ කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවීන් තමයි නිරීක්ෂණය කරන්න යන්නේ. මං පුතාලට කිව්වා ක්ෂුද්‍ර ජීවීන් පියවි ඇහින් නිරීක්ෂණය කරන්න බෑ කියලා නේද පුතේ? මං ඔයගලන්ට කිව්වා අන්වීක්ෂය මං හඳුන්වලා දෙන්නම් කියලා. විද්‍යාගාරයට ගිහාම මෙන්න තියෙන ඔයගලන්ට අන්වීක්ෂයක් පේනව නේද? මේ අන්වීක්ෂය තුලින් යමක් පරීක්ෂා කරනකොට මේක 1000 ගුණයක් ලොකු වෙලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ ක්ෂුද්‍ර ජීවීන් අපේ පියවි ඇහැට පේන්නේ නෑනේ. එතකොට ඒක 1000 ගුණයකින් විශාලණය වෙලා තමයි අපිට මේ අන්වීක්ෂය තුලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මගේ පුතාලට පෙන්නන්නේ මේ වගේ මේ පිදුරු පල් කරපු ජලය ස්වල්පයක් තමයි මෙතන තියෙන්නේ. මේ ජලයේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් තමයි දැන් පුතාලා අඳුන ගන්න යන්නේ. ඔන්න බලන්නකෝ පුතේ මේ අන්වීක්ෂය. මේ අන්වීක්ෂයේ මෙන්න මෙතන තියෙනවා වේදිකාව කියලා කොටසක්. මේ කොටස උඩින් තමයි අපි මේ අපිට බලන්න ඕනේ නිදර්ශකය ගෙනල්ලා තියන්නේ. එහෙම තියලා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට මේක එහා මෙහා කරලා සීරු මාරු කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට මෙතනින් බල S2කින් මෙහෙම නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ක්ෂුද්‍ර ජීවීන්. එතකොට පුතාලට පේනවා ඒක විශාලණය වෙලා. මං පුතාලට ඒක තිරයේ හොඳට පැහැදිලිව දිස් වෙන්න සලස්වන්නම්. එතකොට පුතාලට ඒ පේන දේ හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි පුතේ, අපි බලමු ඉස්සෙල්ලාම මේකට අපි ගන්නෙ මෙන්න තියෙනවා මේකට කියන්නේ වීදුරු කදාව කියලා. තේරුණාද? දැන් පුතාලා දැකලා නැහැ මේට ඉස්සෙල්ලා මේක නේද? මේකට කියන්නේ පුතේ වීදුරු කදාවක් කියලා. එතකොට වීදුරු කදාවකින් ගොඩාක් වෙලාවට අපි දෙයක් පරීක්ෂා කරනකොට අන්වීක්ෂය තුලින් මෙන්න මේ වැසුම් පෙත්ත කියන මේකත් අපිට අවශ්‍ය වෙනවා. මේක ඉතාම සියුම් වීදුරු වලින් හදලා තියෙන්නේ. අපි බලමු මේ දෙකෙන් කොහොමද දැන් ඕගොල්ලෝ මේ නිරීක්ෂණය කරන්නේ කියලා. දැන් බලමු අපි කොහොමද කියලා මේ නිදර්ශකය හදාගන්නේ. දෙදහස් 2022 සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන් DP Education ගෙනේන පුනරීක්ෂණ සජීවී පන්තිමාලාව ආරම්භය ජූනි මස 13 වන සඳුදා සිට
සතියේ දින 7ම රාත්‍රී 8 සිට DP Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව. සඳුදා පස්වරු 8 සිට 10 දක්වා සිංහල ප්‍රදීප් රණතුංගාරච්චි ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නර්තනයේ සහ නාට්‍ය හාරංග කලාව සුරංග බොතේජු ගුරුතුමන්. අඟහරුවාදා පස්වරු 8 සිට 10 දක්වා ඉතිහාසය සුජිත් ගමගේ ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා භූගෝල විද්‍යාව ප්‍රදීප් රණතුංගාරච්චි ගුරුතුමන්. පුරවැසි අධ්‍යාපනය සුජිත් ගමගේ ගුරුතුමන්. බදාදා පස්වරු 8 සිට 10 දක්වා ගණිතය වසන්ත වඩුගේ ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා චිත්‍රකලාව වසන්ත දොඩන්ගොඩ ගුරුතුමන්. බ්‍රහස්පතින්දා පස්වරු 8 සිට 10 දක්වා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තාරක දුෂාන් ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා බටහිර සංගීතය ගංගා අබේනායක ගුරුතුමිය. සිකුරාදා පස්වරු 8 සිට 10 දක්වා ඉංග්‍රීසි සුමින්ද දොඩන්ගොඩ ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙරදිග සංගීතය ලලීන්ද්‍ර පමුණුව ගුරුතුමන්. සෙනසුරාදා පස්වරු 8 සිට 10 දක්වා විද්‍යාව අරෝෂ සමරතුංග ගුරුතුමන්. පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය අරෝෂ සමරතුංග ගුරුතුමන්. ඉරිදා පස්වරු 8 සිට 10 දක්වා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය චතුරංග රණසිංහ ගුරුතුමන්. පස්වරු 10:30 සිට 12 දක්වා බුද්ධ ධර්මය රත්මලානේ රතනසිරි හිමි. සාමාන්‍ය පෙළ ජය ගන්න ඔබත් DP Education සමග එක්වන්න.
හරි එන අපි විරාමයෙන් අනතුරුව නැවතත් සම්බන්ධ වෙනව ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education ආයතනය සමගින් ඉතින් 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ඔයාලා වෙනුවෙන් ගෙනෙන සජීවී පන්තිමාලාවේ අද ඉරිදා දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විශේෂ සජීවී පන්තියත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ ඉතින් අපි විරාමයට කලින් MCQ ප්‍රශ්න 20ක් ඉතා පුළුල්ව සාකච්ඡා කරා ඔයාලත් එක්ක ඒ වගේම තමයි ගිණුම් කරණයට අදාළ ප්‍රශ්න කොටස් කීපයක් අපි සාකච්ඡා කරා. හරි. අපි යනවා අපේ ඊළඟ කොටසට. බලන තුන්වෙනි කොටස සජිත් පවත්වාගෙන යන ජංගම දුරකථන අලෙවි කිරීමේ ව්‍යාපාරය. ව්‍යාපාරයේ වැදගත් මෙයා මොකද කරන්නේ ජංගම දුරකථන තමයි අලෙවි කරන්නේ. 2021 ජනවාරි මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. බලන පුතේ පළවෙනි එක ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනය වශයෙන් රුපියල් 50,000ක් යෙදවීම අංක දෙක ව්‍යාපාරයේ ණය හිමියන්ට රුපියල් 25,000ක් ගෙවීම අංක තුන රුපියල් 10,000ක ජංගම දුරකථන තොගයක් ණය පදනම් මත ගැනීම රක්ෂණ ගාස්තු සඳහා රුපියල් 8,000ක් ගෙවීම රුපියල් 4,000ක සේවා ආදායමක් ලැබීම හරි මෙන්න මේ කියන ගනුදෙනු පහ අපිට දීලා තියෙනවා බලන්න පුතේ අපෙන් අහනවා ඉහත එක් ගනුදෙනුව ගිරුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ආකෘතිය භාවිතා කරන්න. හරි මෙන්න ආකෘතියකුත් දීලා තියෙනවා ආරම්භක වත්කම් තියෙනවා 60,000යි හිමිකම තියෙනවා පුතේ 50,000යි වගකීම් 10,000යි. අපි බලමු පළවෙනි ගනුදෙනුව නේද? හරි බලන්න ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනයේ වශයෙන් 50,000ක් යෙදවීම හිතන්නකෝ බලපෑම ව්‍යාපාරයට නැවත මුදල් යොදනවලු කීයද රුපියල් 50,000ක්. ඒතර මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ ව්‍යාපාරේනේ. මුදල් ලැබෙනවානේ ව්‍යාපාරයට. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 50,000යි. අයිතිකරු තමයි යොදන්නේ. එහෙනම් අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා. අයිතිකරුගේ අයිතියත් වැඩි වෙනවා කොච්චරකින්ද රුපියල් 50,000කින්. මෙන්න එහෙනම් අංකයක වත්කම් වලට ධන 50,000යි. උනම් අපිට පහලින් ලියන්න පුළුවන් මුදල් මුදල් කියන වත්කම තමයි වැඩි වෙන්නේ. ඒ වගේම තමයි අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා 50,000යි. පිළිනව ප්‍රාග්ධනය. හිමිකම වැඩි වෙනවා 50,000යි. හරි. අංක 2. ව්‍යාපාරයේ ණය හිමියන්ට 25,000ක් ගෙවීම. බලන්න පුතේ ණය හිමියන්ට 25,000ක් ගෙවනවලු. ඒතර ව්‍යාපාරයේ මුදලින් ගෙවන් මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 25,000යි ණය හිමි වගකීමත් අඩු වෙනවා රුපියල් 25,000යි. හරි මෙන්න එහෙනම් මුදල් අඩු වෙනවා 25,000යි අපි ලියනවා මුදල් කියලා. ඒ වගේම තමයි ණය හිමි වගකීම අඩු වෙනවා 25,000යි ණය හිමි. නයහිමි කියන වගකීම අඩු වෙනවා 25,000යි. මුදල් අඩු වෙලා නයහිමි වගකීම අඩු වෙනවා. අංක 3 රුපියල් 10,000ක ජංගම දුරකථන තොගයක් ණයට ගන්නවලු. අන්න ජංගම දුරකථන තොගයක් ණයට ගන්නවා. හරි. දැන් තොගයක් ලැබෙනවනි ව්‍යාපාරයට නැවත විකිණීමේ පරමාර්ථයෙන් තමයි ගන්න. එනම් පුතේ තොගයක් ලැබෙනවා ව්‍යාපාරයට. තොගය කියන වත්කම වැඩි වෙලා ණයට ගන්නේ. ණයට ගද්දි වගකීමක් ඇති වෙනවා. නයහිමි වගකීම වැඩි වෙනවා. රුපියල් 10,000යි. හරි. වත්කම් වලට ධන 10,000යි. තොගය. වත්කම් වලට ධන 10,000යි තොගය. වගකීම් වලට ධන 10,000යි. අපි කියනවා ණය හිමි. ණය හිමි වගකීම තමයි වැඩි වෙන්නේ. වත්කම් වලට ධන 10,000යි. තොගය වගකීම් වලට ධන 10,000යි ණය හිමි. අංක 4 රක්ෂණ ගාස්තු සඳහා 8,000ක් ගෙවීම. බලන්න පුතේ වියදමක්නේ රක්ෂණ ගාස්තු කියන්නේ 8,000ක් ගෙවලා මුදලින් ගෙවලා තියෙන්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා 8,000යි මුදල්. ඒ වගේම තමයි රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා 8,000යි රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු. හිමිකම අඩු වෙනවා 8,000යි රක්ෂණ ගාස්තු. පස්වෙනි එක බලන්න 40,000ක සේවා ආදායමක් ලැබීම. අන ව්‍යාපාරයට මුදල් නේ ලැබෙන්නේ සේවා ආදායමක් ලැබෙනවා නේද? එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 40,000යි ආදායම් අයිති අයිතිකරුට අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා පුතේ රුපියල් 40,000යි. වත්කම් වලට ධන 40,000යි
මුදල් හිමිකම් වලට ධන 40,000යි. සේවා ආදායම් වත්කම් වලට ධන 40,000යි මුදල්, හිමිකමට ධන 40,000යි සේවා ආදායම්. අයිතිකරුණේ අයිති ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා, වියදම් නිසා හිමිකම අඩු වෙනවා. හරි. ඔන්න පුතේ එහෙනම් බලපෑම අපි සටහන් කරා නේද? ගනුදෙනුවල බලපෑම්. සතිය තුල මුළු වත්කම් වගකීම් හා මුළු හිමිකම් වල අඩුවීම හෝ වැඩිවීම. හරි. මෙන්න බලන්න අඩුවීම හෝ වැඩිවීම. හරි. මේ බලමු අපි. බලන්න පුතේ වත්කම් ආරම්භයේ 60,000යි තියෙන්නේ. වර්ෂ අවසානයේ බලන්න මේ බලපෑමෙන් ධන 50,000යි ඍණ 25,000යි. 50,000න් 25,000ක් අඩු කරාම 25,000යි. 25,000යි 10,000යි. බලන්න පුතේ කීයක්ද? 25,000යි 10,000යි 35,000යි. 35,000ට 40,000ක් එකතු වෙනවා. එතකොට කීයද? 75,000යි. 75,000න් 8,000ක් අඩු වෙනවා. බලන්න 75,000න් 8,000ක් අඩු කරාම 67,000යි. එහෙනම් ඔන්න වත්කම් වල වැඩිවීමක් වෙලා තියෙනවා කීයකද? 67,000කින්. හරි නේද? 50,000යි 25,000ක් ගියාම 25,000යි. 10,000ක් එකතු වුණාම 35,000යි. 35,000ට 40,000ක් එකතු වුණාම 75,000යි. 8,000ක් අඩු කරාම 67,000යි. එහෙනම් අපි ලියනවා වත්කම් වල වැඩිවීම සුද්ධ වශයෙන් රුපියල් 67,000යි. ඊට පස්සේ බලමු අපි හිමිකම්. හිමිකම් බලන්න ධන 50,000යි ධන 40,000යි. එතකොට 90,000යි. 90,000න් 8,000ක් අයින් වෙන්න ඕනේ 82,000යි. හරි නේද? 90,000න් 8,000ක් ගියාම 82,000යි හිමිකම් වල වැඩිවීම. හිමිකම් වල වැඩිවීම රුපියල් 82,000යි. වගකීම් බලන්න පුතේ ඍණ 25,000යි ධන 10,000යි. එහෙනම් ඒ අතර වෙනස කීයද? ඍණ 15,000ක් වෙන. එහෙනම් වගකීම් අඩු වෙලා 15,000ක්. වගකීම් වල අඩුවීම රුපියල් 15,000. හරි. දැන් පැහැදිලි නේද? හරි. මෙන්න එහෙනම් සතිය තුළ මුළු වත්කම් වගකීම් හා මුළු හිමිකම් වල අඩුවීම හෝ වැඩිවීම. හරි. ඔන්න එහෙනම් අපි සාකච්ඡා කරේ. එතකොට මෙන්න බලන්න ගණුදෙනු පහක් දීලා අපිට ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පෙන්눔 කරන්න තිබ්බා. ඒ වගේම තමයි මේ බලපෑමෙන් පස්සේ ව්‍යාපාරයේ සතිය තුළ මුළු වත්කම් වගකීම් හා හිමිකම් වල වෙනස් වීම. හරි. අපි යනවා ඒකේ හතරවෙනි කොටසට. අහිංසකයේ ව්‍යාපාරයේ 2021 වර්ෂයේ සඳහා තොරතුරු කිහිපයක් පහත දැක්වේ. 1 දිනට ප්‍රාග්ධනය 4,25,000යි, වර්ෂයේ වියදම් 1,55,000යි, වර්ෂයේ ආදායම් 2,50,000යි, මාර්තු 31 දින අයිතිකරු යෙදවූ මුදල 1,25,000යි. අවශ්‍ය වන්නේ 12/31 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න. හරිද? අපි දන්නවා හිමිකම ගණනය කරද්දී හිමිකම වැඩිවන ගණුදෙනු සහ අඩුවන ගණුදෙනු. අපි ඉස්සලාම ලියනවා 2021 1 දිනට ප්‍රාග්ධනය. අපිට දීලා තියෙනවා 1 දිනට ප්‍රාග්ධනය. බලන්න පුතේ 1 දිනට ප්‍රාග්ධනය 4,35,000යි. 4,35,000යි. මේකට අපි එකතු කරනවා මාර්තු 31 දින අයිතිකරු යෙදවූ මුදල්. ඒ කියන්නේ අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය යෙදවීම. බලන්න පුතේ අමතර ප්‍රාග්ධනය යෙදවීම කීයද? රුපියල් 1,25,000යි. 1,25,000යි. ඊට අමතරව වර්ෂයේ ආදායම් තියෙනවා 2,50,000ක්. වර්ෂයේ ආදායම් 2,50,000. දැන් මේ ටිකේ එකතුව ගන්නවා. පහයි පහයි 10 න් 0.1ක් ඉතුරුයි.
තුනයි එකයි හතරයි හයයි පහයි එකොළහෙන් එක එකක් ඉතුරුවේ පහයි හයයි දෙකයි හටයි. නැවත බලන්න පහයි පහයි දහයෙන් බින්දුව එකක් ඉතුරුයි හතරයි දෙකයි හයයි පහයි එකොළහෙන් එක එකක් ඉතුරුයි හතරයි එකයි පහයි හයයි අටයි අට ලක්ෂ දහදාහයි. මේකෙන් අපි අඩු කරනවා පුතේ. බලන්න දීලා තියෙනවා වර්ෂයේ වියදම දීලා තියෙන ඍණ වර්ෂයේ වියදම. බලන්න වර්ෂයේ වියදම 155000යි. 155000යි. දහයෙන් පහක් පහයි. ඊට පස්සේ මෙතන තියෙන්නේ බිංදුව. දහයෙන් පහක් නැවත පහයි. හතෙන් එකක් හයයි. හයි. මෙන්න බලන්න රුපියල් 655000ක් එනවා. ඒක තමයි 2021 12/31 දිනට හිමිකම. හරි. මෙන්න අවසාන හිමිකම අපි ගණනය කරා. ආරම්භක හිමිකමට අමතර ප්‍රාග්ධනය සහ ආදායම් එකතු කරලා ගැනිලි සහ වියදම් කියන ඒවා මොකද කරේ අපි? අනු දැන් මේකේ ගැනිලි තිබෙන්නේ නැහැ. එහෙනම් වියදම අපි අඩු කරා. හරි. මෙන්න බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය ගිණුම් කරණයට අදාළව මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන දෙකක්, ඒ වගේම බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛන ලෙජරය කෙටියෙන් හඳුන්වන්න, ගිණුම් ශේෂය ලෙස කුමක් අදහස් වේද, ගිණුම් වර්ග දෙකකට නිදසුන්, ඒ වගේම ගනුදෙනු කීපයක් දීලා මුදල් පොත පිළියෙල කරන්නත් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු එකින් එක ප්‍රශ්න. මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන දෙකක්. මොකද මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ? ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී ඒ ගනුදෙනුවේ විස්තර ඇතුළත් කරමින් තබා ගන්නා ලියවිලි වලට තමයි අපි කියන්නේ මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන වල ප්‍රයෝජන ගනුදෙනුව පිළිබඳ විස්තරයක් ලබා ගන්න පුළුවන්. කවදද උනේ, වටිනාකම මොකද්ද, මොකද්ද උන ගනුදෙනුව, කාත් එක්කද ගනුදෙනුව කරේ, ඔන්න වගේ සියලු විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා මූලාශ්‍ර ලේඛන තුලින්, නේද? හරි. එහෙනම් අපි ලියනවා පුතේ පළවෙනි එක ගනුදෙනුව පිළිබඳව විස්තර ලබාගත හැකි වී. විස්තර ලබාගත හැකි වී. ඒ වගේම තමයි ගනුදෙනුවක් වුණා කියලා ඔප්පු කරන්න පුළුවන්. මේක සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද? එහෙනම් ගනුදෙනුව වලට සාක්ෂි අනාවරණය කරනවා මේ මූලාශ්‍ර ලේඛන. හරි. ගනුදෙනුව සිදු වූ බවට බලන්න, ගනුදෙනුව සිදු වූ බවට සාක්ෂි අනාවරණය කිරීම. ගනුදෙනුව සිදු වූ බවට සාක්ෂි අනාවරණය කිරීම. ගනුදෙනුව සිදු වූ බවට සාක්ෂි. තවත් එකක් ඕනනම් ලියන්න පුළුවා. ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කරද්දී මේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගන්නවා. මූලාශ්‍ර ලේඛන දිහා බලාගෙන තමයි ගනුදෙනු මූලික පොත්වල සටහන් කරන්නේ. එහෙනම් ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී යොදාගත හැකිවීම. ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී යොදාගත හැකිවීම. හරි. මෙන්න එහෙනම් මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන. බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛන. එකිනෙක මූලික පොත්වලට අදාළ මූලාශ්‍ර ලේඛන තියෙනවා. එනෝ බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරද්දී යොදාගන්නා මූලාශ්‍ර ලේඛන. අපි දිනන පුතේ කීපයක්. තැන්පත් කිරීමේ කුවිතාංශි. තැන්පත් කිරීමේ කුවිතාංශි. අපි කියන්නේ බැංක් ස්ලිප් එක කියලා. අන්න ඒකට තමයි කියන්නේ තැන්පත් කිරීමේ කුවිතාංශි. ආය බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය.
තවත් එකක් ඕන ලියන්න පුළුවන් අගරු චෙක් පත් චෙක් රිටර්න් වෙන එකට අපි කියනවා අගරු වෙනවා කියලා අපි ඉස්සරහට කතා කරනවා අගරු චෙක් පත් දැනුම් දීමේ නිවේදනය දැනුම් දීමේ නිවේදනය අගරු චෙක් පත් දැනුම් දීමේ නිවේදනය හරි ඔන්න තැන්පත් කිරීමේ කුවිතාංශේ බැංකු ප්‍රකාශය අගරු චෙක් පත් දැනුම් දීමේ නිවේදනය ලෙජරය කෙටියෙන් හඳුන්වන්න අපි දන්නවා ව්‍යාපාර ආයතනයක ගනුදෙනු මූලික පොත්වල සටහන් කරලා පුතේ ඊට පස්සේ ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා මෙන්න මේ ව්‍යාපාරයේ තියෙන සියලු වර්ගවල ලෙජර් ගිණුම් අඩංගු ස්ථානයට තමයි අපි කියන්නේ ලෙජරය. ඒතොර ගිණුම් වර්ග පහක් තියෙනවා වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම්. මෙන්න මේ ගිණුම් වර්ග පහට අයත් සියලුම ගිණුම් ඇතුළත් ස්ථානයට තමයි අපි කියන්නේ ලෙජරය. එහෙනම් අපි ලියනවා ව්‍යාපාරයක ලෙජර් ගිණුම් සියල්ල ලෙජර් ගිණුම් සියල්ල අඩංගු ස්ථානය ලෙජරය ලෙතුමක් අදහස් වේද දැන් අපි දන්නවා ගිණුමක් තුලනය කරනවා කියලා කියන්නේ ගිණුමක දෙපැත්ත සමාන කරලා එහෙනම් ගිණුමක හරහා බැර පැති දෙකනේ පැති දෙකයි හරහා බැර මේ හරහා බැර පැති දෙක සමාන කරලා යම් ශේෂයක් ගන්නවා නම් අපි ඒකට තමයි කියන්නේ මොකක්ද ගිණුමක ශේෂය නේ හරහා බැර තීරුව අතර වෙනස අපි ඒකට කියනවා පුතේ ශේෂය සමහර ගිණුම් වල හර පැත්ත වැඩි සමහර ගිණුම් වල බැර පැත්ත වැඩි එතකොට හර පැත්ත වැඩි වුණොත් හර ශේෂයක් ලැබෙනවා ගිණුමක බැර පැත්ත වැඩි වුණොත් බැර ශේෂයක් ලැබෙනවා එහෙනම් ගිණුමක ශේෂය ලෙස කුමක් අදහස් වේද ගිණුමක හරහා බැර තීරු අතර පවතින වෙනස ගිණුමක ශේෂය ලෙස හැඳින්වේ. සමහර ගිණුම් වල හර ශේෂයන් තියෙනවා සමහර ගිණුම් වල පුතේ බැර ශේෂයන් තියෙනවා. ගිණුම් වර්ග දෙකකට නිදසුන්. හරි අපි බලමු වත්කම් ගිණුම්. වත්කම්. උදාහරණ. වත්කම් ගිණුම් වලට මෝටර රත ගිණුම මොනතරම් ලියන්න පුළුවන් නේ මෝටර රත ගිණුම මුදල් ගිණුම. මුදල් ගිණුම. මෝටර රත ගිණුම මුදල් ගිණුම. ඊට පස්සේ පුතේ වගකීම් ගිණුම් ගමු අපි වගකීම් ගිණුම් උදාහරණ බැංකු ණය ගිණුම බැංකු ණය ගිණුම ණය හිමි ගිණුම ඔන්න වගකීම් ගිණුම් වලට උදාහරණ බැංකු ණය ගිණුම ණය හිමි ගිණුම හරි නංග අනිත් ඒවට ලියන්න පුළුවන් හිමිකම් ගිණුම් තියෙනවා ආදායම් ගිණුම් තියෙනවා ඒ වගේම තමයි පුතේ වියදම් ගිණුම් තියෙනවා හරි ඔන්න ගිණුම් වර්ග දෙකකට නිදසුන් හරි අපි යනවා මේ බලන්න 2021 1/1 දින හේමාල්ලිසින් ආරම්භ කළ සිල්ලර බඩු ව්‍යාපාරයේ ජනවාරි මාසයේ සිදු ගනුදෙනු පහත දැක්වේ 2021 1/1 රුපියල් ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා 1/3 අත්පිට ගැනුම් රුපියල් 60,000යි 1/5 බැංකු ණයක් ගත්තා රුපියල් 50,000යි 1/10 කාර්යාල උපකරණ තොගයක් මිලදී ඇරන් තියෙනවා පුතේ 15,000යි 1/18 කඩකුලි ගෙව්වා රුපියල් 8,000යි 1/18 විකුණුම් තියෙනවා රුපියල් 50,000යි 1/22 කොමිස් ආදායම් ලැබිලා තියෙනවා රුපියල් 10,000යි 1/28 බැංකු ණයෙන් කොටසක් පියවලා තියෙනවා රුපියල් 5000යි අවශ්‍ය වන්නේ මුදල් පොත පිළියෙල කර 2021 1/31 දිනට ශේෂය දැක්වීම හරි අපි ගන්නවා මුදල් පොතක් පුතේ නිවැරදි ආකෘතියට අදාළව මුදල් පොතක් ගන්න
විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. හරි. මෙන්න නම් මුදල් පොතක අපි දන්නා පුතේ මුදල් පොත පිළියෙල කරද්දී මුදල් ලැබීම් මුදල් පොතට හර කරනවා, මුදල් ගෙවීම් මුදල් පොතට බැරට සටහන් කරනවා. බලන්න පළවෙනි එක 1 ලක්ෂයක් යදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. මුදල් ලැබෙනවා. අපි දානවා මුදල් වලට හර කරනවා. 1 ප්‍රාග්ධනය. මුදල් ලැබෙනවා. එතකොට ප්‍රාග්ධනය කියලා රුපියල් ලක්ෂයයි. හරි. මේක බැර වෙන්නේ පුතේ ප්‍රාග්ධන ගිණුමට. හරි. 1-3 අත්පිට ගැනුම් රුපියල් 60,000යි. මුදල් දීලා බාණ්ඩ ගන්න. තොර මුදල් අඩු වෙනවා නේද? බාණ්ඩ ගැනීම නිසා මුදල් අඩු වෙනවා. එහෙනම් පුතේ මුදල් වලට බැර කරනවා අපේ 1-3 ගැනුම් කියලා 60,000යි. 1-3 ගැනුම් මුදල් අඩු වෙනවා. මුදල් වලට බැර කරනවා ගැනුම් කියලා 60,000යි. ඊළඟ එක බලන්න. පළවෙනි එක හරි, දෙවෙනි ගණුදෙනුවත් හරි. 1-5 බැංකු ණයක් ගත්තා රුපියල් 50,000යි. මුදල් ලැබෙනවා ව්‍යාපාරයට. බැංකුවෙන් ණයක් ගන්නවා. ඒතර ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙන්න නිසා අපි මුදල් වලට හර කරන්නේ. 1-5 බැංකු ණය. 1-5 බැංකු ණය. බලන්න පුතේ අගේ රුපියල් 50,000යි. බැංකු ණය 50,000යි. 1-10 කාර්යාල උපකරණ තොගයක් මිලදී ගත්තා 15,000යි. කාර්යාල උපකරණ තොගයක් මිලදී අරන් තියෙනවා 15,000ක්. මුදල් අඩු වෙනවා. එහෙනම් අපි මුදල් වලට බැර කරන්නේ. මුදල් වලට බැර කරන්න පුතේ 1-10 කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ බලන්න අගය 15,000යි. කාර්යාල උපකරණ 15,000යි. ඊළඟ බලන්න අගේ කීයද කියලා 8,000යි. 8,000යි. ඊළඟ එක 1-18 විකුණුම් රුපියල් 50,000යි. බාණ්ඩ විකුණාම් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. එහෙනම් මුදල් කියනවත්කම වැඩි වෙනවා. එහෙනම් මුදල් වලට හර වෙනවා නේද? හරි. මුදල් වලට හර කරන්න 1-18 විකුණුම් කියලා 50,000යි. විකුණුම් කියලා 50,000යි. ඊළඟ එක බලන්න 1-22 කොමිස් ආදායම් ලැබිලා තියෙනවා රුපියල් 10,000ක්. අන කොමිස් ආදායම් ලැබිලා. ඒතර මුදල් ලැබීවා. මුදල් වලට හර කරනවා පුතේ 1-22 කොමිස් ආදායම් 10,000යි. 1-22 කොමිස් ආදායම්. මුදල් ලැබීමක්. මුදල් වලට හර කරන්න කොමිස් ආදායම් 10,000යි. හරි. ඊළඟ එක 1-28 බැංකු ණයෙන් කොටසක් පියවනවලු රුපියල් 5,000ක්. හරි. ඒතර බැංකු ණය ගෙවද්දි පුතේ බැංකු ණයක් ගද්දි මුදල් ලැබෙනවා. මුදල් වලට හර කරා. බැංකු ණය ගෙවද්දි මුදල් බැර. බැංකු ණය ගිනුමට තමයි නැවත හර වෙන්නේ. හරි. එහෙනම් මුදල් වලට බැර කරනවා අපි 1-28 බැංකු ණය කියලා 5,000යි. මෙන්න පුතේ එහෙනම් අපි ගණුදෙනු සටහන් කරා නේද? ගණුදෙනු 8ක් අපිට දීලා තිබ්බා. මෙන්න ගණුදෙනුවට අපි මුදල් පොතේ සටහන් කරා. ඊට පස්සේ අපෙන් අහනවා 1-31 දිනට ශේෂය. හරි. අපි දන්නවා දැන් ගිණුමක දෙපැත්ත සමාන කරලා යම් ශේෂයක් ගන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ගිණුම් තුලනය කිරීම කියලා නේද? හරි. මෙන්න එහෙනම් අපි මේ විදිහට ඉරි ගහ ගන්නවා ඉස්සල්ලාම. එකෙනින් අපි මෙහා පැත්තෙත් වටිනාකම් තීරුවේ වටිනාකම එකතුව දාගන්න ඕනේ. හරි. දැන් බලන්න පුතේ එකතුව අපි ගමු. පහයි 10යි 11න් එක එකක් ඉතුරුයි 2යි. 210,000. ඒ එකතුව මෙහා පැත්තට දානවා අපි 210,000යි
දෙලක්ෂ දහදාහෙන් මේටිකේකතු අපි අඩු කරන්න ඕනේ නේද? මේටිකේකතු අඩු කරාම තමයි ලැබෙන උත්තරේට අපි කියන්නේ අවසාන ශේෂය. ඔයාලට පුළුවන් ඕනම් මේටිකේකතු වෙනම අරගෙන වෙන කොහේ හරි අරගෙන මේකෙන් ඒ ගාණ අඩු කරලා දාන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. 0යි 5යි 10යි 18යි. 18යි 2යි 20න් බිංදුව 2ක් ඉතුරුයි. 6යි 2යි 8යි 8යි 1යි 9යි. 9යි 2යි 11න් 1 එකක් ඉතුරුයි 1යි. හරි. නැවත බලන්න එකතුව හරියද කියලා. 5යි 10යි 18යි 2යි 20න් බිංදුව 2ක් ඉතුරුයි. 6යි 2යි 8යි 9යි 9යි 2යි 11යි 1ක් ඉතුරුයි. හරි. මෙන්න එහෙනම් අපි ගන්නවා 1යි 31 ශේෂය 15ට ගෙන ගියා. හරි. අපි කියනවා ශේෂය 15ට ගෙන ගියා. ඒ වගේම තමයි පුතේ ඊළඟ මාසේ පළවෙනි දවස. ඒ කියන්නේ 2යි 1 ශේෂය ඉදිරියට ගෙන ගියා 122000යි. හරි. මෙන්න එහෙනම් අපි ගිණුම තුලනය කරලා ශේෂයත් ගත්තානේ. හරි. ඔන්න එහෙනම් මුදල් පුතේ ලැබීම් සහ ගෙවීම් සටහන් කරලා ලැබීම් හා ගෙවීම් අතර වෙනස. එහෙනම් මුදල් පුතේ අවසාන ශේෂය. මේ මුදල් පොතේ අවසාන ශේෂයෙන් පෙන්눔 කරන්නේ ඒ නිශ්චිත දිනකට ව්‍යාපාරයේ අත ඉතිරි මුදල් ශේෂය. දැන් මේ ව්‍යාපාරයේ ජනවාරි 31 ව්‍යාපාරයේ අත ඉතිරි මුදල තමයි අපිට පෙන්눔 කරන්න කීයක්ද? 122000ක්. හරි. මෙන්න පුතේ අපි දෙවෙනි ප්‍රශ්නයත් අවසන් කරා ගිණුම් කරණයේ කොටසට අදාළව. ඒතර හරබැර කියන සංකල්පයට අදාළව. දැන් අපි ඊට පස්සේ සමීකරණ අභ්‍යාස ගොඩක් සාකච්ඡා කරා මීට ඉහතදී. ඊට පස්සේ අපි කතා කරා පුතේ ගනුදෙනු වල දිත්ව බලපෑම හරබැර කියන සංකල්පය. දැන් මේ මූලික සටහන් පොත්. මුදල් පොත, සුළු මුදල් පොත. දැන් අපි අද දවසේ සුළු මුදල් පොතට අදාළ අභ්‍යාසයකුත් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හරි. අපි යනවා පුතේ ඊළඟ කොටසට බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ පළවෙනි එක අහනවා මිලදීගත් භාණ්ඩයක ලකුණු කළ මිල 30000 කි භාණ්ඩයේ සඳහා අඩු කරන වෙළඳ වට්ටම් 115 කි වෙළඳ වට්ටම් අඩු කළ පසු ශුද්ධ වටිනාකම හනවා සුළු මුදල් අග්‍රිමය කෙටියෙන් හඳුන්වන්න. ඒ වගේම තමයි සුළු මුදල් පොතට අදාළ අභ්‍යාසයක් දීලා තියෙනවා නේද? හරි. මෙන්න බලන්න පුතේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක. මිලදීගත් භාණ්ඩයක ලකුණු කළ මිල රුපියල් 30000 කි භාණ්ඩය සඳහා අඩු කෙරෙන වෙළඳ වට්ටම් 115 කි. වෙළඳ වට්ටම් අඩු කළ පසු ශුද්ධ වටිනාකම. අපි දන්නවා වෙළඳ වට්ටමක් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරනු ලබන වටිනාකම. එහෙනම් යම්කිසි භාණ්ඩයක පුතේ ලකුණු කළ මිලෙන් අඩු කරන වටිනාකමට අපි කියන්නේ වෙළඳ වට්ටම්. මෙතන වෙළඳ වට්ටම් ලබා දීමේ ප්‍රධානම පරමාර්ථය තමයි ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැනීම. වෙළඳ වට්ටම් දෙනවා කියලා කිව්ව ගමන් ව්‍යාපාරයේ විකුණුම් වැඩි වෙනවා. වැඩි වශයෙන් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයට එනවා නේද? එහෙනම් වෙළඳ වට්ටම් ලබා දීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැනීම. පැහැදිලි නේද? හරි. මෙන්න එහෙනම් රුපියල් 30000යිලු වටිනාකම 115ක් අඩු කරනවා. ලකුණු කළ මිලෙන් 115. අපි වෙළඳ වට්ටම හොයාගමු ඉස්සෙල්ලා. 15. මේ බලන්න පුතේ 0යි 0යි 15 වේවා 3ක් 45යි. හරි. කීයද වට්ටම? 4500යි. අපෙන් අහන්නේ වෙළඳ වට්ටම අඩු කළ පසු ශුද්ධ වටිනාකම. කොහොමද හොයන්නේ? රුපියල් 30000න් අඩු කරනවා 4500. හරි. කීයක් එනවද බලන්න? 25500. හරි. මෙන්න වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ වටිනාකම 30000යි පුතේ. 30000න් අපි අඩු කරනවා 4500ක්. එතකොට වටිනාකම අපිට ලැබෙනවා 25500යි. හරි. සුළු මුදල් අග්‍රිමය කෙටියෙන් හඳුන්වන්න. අපි දන්නවා පුතේ අග්‍රිමය කියලා කියන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට යම් නිශ්චිත මුදලක් ලබා දෙනවනේ. දැන් අපි දන්නවා ව්‍යාපාරයක ප්‍රධාන මුදල් අංශයේ තියෙනවා සුළු මුදල් අංශයේ තියෙනවා. එතකොට ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් අංශය තුල පිළියෙල කරනවා පුතේ ප්‍රධාන මුදල් පොත. එතකොට මේ ප්‍රධාන මුදල් පොතේ සටහන් කරන්න බැරි ගනුදෙනු ටික තමයි සුළු මුදල් පොතේ සටහන් කරන්නේ. ඇයි ඒ? ව්‍යාපාරයක එදිනෙදා විවිධ ස්වරූපයේ ගනුදෙනු සිද්ධ වෙනවා නේද? එදිනෙදා සුළු වටිනාකම් සහිත ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට මේ ලක්ෂ ගණන් ඇතුලේ මේ ප්‍රධාන මුදල් පොතේ ලක්ෂ මිලියන ගණන් ඇතුලේ මේ රුපියල් 100 200 පොඩි පොඩි වියදම් දාන්න ගියොත් මුදල් පොත අනවශ්‍ය ලෙස දීර්ඝ වෙනවා. මෙන්න මේකට පිළියමක් විදියට තමයි
එදිනෙදා සිදුවෙන සුළු වටිනාකම් සහිත මුදල් ගනු දෙනු වෙනම මුදල් පොතක පවත්වාගෙන යනවා. අපි ඒකට කියනවා පුතේ සුළු මුදල් පොත කියලා. යනු ඒක වෙනම අංශයකට පවරනවා. අපි කියනවා සුළු මුදල් අංශය කියලා. මේක භාරව කටයුතු කරන පුද්ගලයාට තමයි කියන්නේ පුතේ අපි සුළු මුදල් භාරකරු කියලා කියන්නේ. පැහැදිලිද? හරි. මේ බලන්න එහෙනම් අපි අග්‍රිමය ගැන කතා කරන්න කලින් හරි මේ විදිහට බලමු අපි. අපි දන්නවා පුතේ ප්‍රධාන මුදල් භාරකරු ඉන්නවා. හරි. අපි ගලමු ප්‍රධාන මුදල් භාරකරු. මෙතන ඉන්නවා ප්‍රධාන මුදල් භාරකරු. මෙතන සුළු මුදල් භාරකරු. හරි. ප්‍රධාන මුදල් භාරකරු. ඒ වගේම තමයි මෙතන ඉන්නවා පුතේ සුළු මුදල් භාරකරු. දැන් කාලච්ඡේදයක් ආරම්භයේදී අපි දෙනවා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට යම් නිශ්චිත මුදලක් ලබා දෙනවා. හරි. අපි හිතමු ජනවාරි පළවෙනිදා. ජනවාරි පළවෙනිදා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට රුපියල් 5000ක මුදලක් දුන්නා. අග්‍රිමය නේද? ඒක තීරණය කරනවා මාසයේ. මෙතන මාසයක් කියලා මාසයේ තුල සුළු වියදම් සඳහා මෙතරම් ප්‍රමාණවත් වේ කියලා. හිතල ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට 5000ක් දෙනවා. අපි හිතමු ජනවාරි මාසයේ සුළු මුදල් භාරකරු මේකෙන් වියදම් කරා පුතේ 4500ක්. කීයක් ඉතිරිද? රුපියල් 500ක් මෙයා ගාව ඉතිරි. නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් නීලක මාසයේ පළවෙනිදා 2:1 නැවත කීයක් දෙන්න ඕනේද? 500ක් තියෙන නිසා පුතේ 5000ක්ම දෙන්නේ නැහැ, 4500ක් දෙනවා. හරි. නැවත මෙයා ගාව කීයක් වෙනවද එතකොට? පෙබරවාරි මාසයේ මුලට 5000ක්. අපි දුම් මෙයා පෙබරවාරි මාසයේ වියදම් කරා පුතේ 4000ක්. හිතන්න 4000ක් වියදම් කරා කියලා. මෙයා ගාව ඉතිරි රුපියල් 1000. නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් 3:1 මාර්තු පළවෙනිදා නැවත දෙන්න ඕනේ වියදම් මුදල් සමාන මුදල් ප්‍රමාණයක් තමයි නැවත ලබා දෙන්නේ. අපි ඒකට විශේෂ නමක් කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම නේද? අග්‍රිමය කියලා කියන්නේ මේ නිශ්චිත මුදල. දැන් මේ උදාහරණයේ හැටියට රුපියල් 5000ක්නේ ප්‍රධාන මුදල් සුළු මුදල් භාරකරු ගාව සෑම කාලච්ඡේදයක් ආරම්භයේදීම තියෙන්නේ. මේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ වියදම් වූ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් කාලච්ඡේදයේ අවසානයේ සුළු මුදල් භාරකරුට ලබා දෙනවා නම් අපි ඒකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම නේද? හරි. එහෙනම් පුතේ අපෙන් අහන්නේ සුළු මුදල් අග්‍රිමය. අපි නේනවා සුළු මුදල් අග්‍රිමය කියන්නේ පාලනයකින් යුතුව සුළු මුදල් ගෙවීම පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන යම් නිශ්චිත මුදල් ප්‍රමාණයයි. හරි. මේකට තමයි පුතේ කියන්නේ අපි අග්‍රිමය. හරි. එතකොට මේ වියදම් වූ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙන එකට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අන්න ඒ දෙක වැදගත්. අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණ. එතකොට මේ කෙටි ප්‍රශ්නේම ගොඩක් අහලා තියෙනවා මේ අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට. ඒ නිසා පටල ගන්න එපා. අග්‍රිමය කියන්නේ නිශ්චිත මුදල. එතකොට වියදම් කළ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් කාලච්ඡේදයේ අවසානයේ සුළු මුදල් භාරකරුට ලබා දෙනවා නම් අපි ඒකට කියනවා පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. හරි. තුන්වෙනි කොටස බලන අවසාන ප්‍රශ්නය හේෂාන්ගේ ව්‍යාපාරයේ 2021 අප්‍රේල් මාසයට අදාළව සුළු මුදල් භාරකරු විසින් පහත තොරතුරු ඉදිරිපත් කර ඇත. 4:1 සුළු මුදල් අග්‍රිමයන් නිශ්චිත මුදල්නේ අපි කියන්නේ අග්‍රිමය. අග්‍රිමය ලැබිලා තියෙනවා 2000ක්, බස් ගාස්තු 100යි මෙන්න මෙයා වියදම් කරලා තියෙනවා, තැපැල් ගාස්තු 50යි, සංග්‍රහ වියදම් 250යි, ත්‍රීරෝද රත ගාස්තු 60යි, කපිලට ගෙව්වා 300යි,
ගෙනේ මේ කුලී තියෙනව පුතේ 500ක්, පිරිසිදු කිරීම 200යි, පෑන් සඳහා 30යි, මුද්දර සඳහා 30යි. ඔන්න වියදම් ටිකත් අපිට දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ 2021 4:30 දිනට සුළු මුදල් පොත පිළියෙල කර 2021 5:01 දිනට අග්‍රිමේ ප්‍රතිපූර්ණය කර පෙන්වන්න. අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම. ඒ සඳහා තැපැල් වියදම් ගමන් සංග්‍රහ විවිධ වියදම් ලෙස විශ්ලේෂණ තීරු භාවිතා කරන්න. එතකොට ලෙජර් ගිනුම් කියන තීරුවකුත් අවශ්‍යයි. ඊට අමතරව පුතේ මෙන්න බලන්න තැපැල් වියදම් ගමන් වියදම් සංග්‍රහ වියදම් විවිධ වියදම් යන විශ්ලේෂණ තීරු තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. හරි. එහෙනම් අපි නිවැරදිව ආකෘතියට අදාළව සුළු මුදල් පොතක් ගමු. මාත් එක්කම සටහන් කරගන්න ආකෘතිය ඇඳගන්න. මෙන්න මේ ආකාරයට නිවැරදිව ආකෘතිය ගන්න පුතේ. සුළු මුදල් පොත ව්‍යාපාරේ නම ලියලා අදාළ මාසයේ සුළු මුදල් පොත කියලා ගන්න පුළුවන්. බලන්න පුතේ ලැබීම් රුපියල් කියලා අපි ගන්නවා. සංගල පිටුව දිනය විස්තරය පෞචර් අංකය ගෙවීම් රුපියල්. ඊට පස්සේ තමයි පුතේ විශ්ලේෂණ තීරු. විශ්ලේෂණ තීරු. හරි. මෙන්න ලැබීම් සංගල පිටුව දිනය විස්තරය වෞචරංකය ගෙවීම් විශ්ලේෂණ තීරු. අපිට ගානි කියලා තියෙනවා යොදාගන්න ඕන විශ්ලේෂණ තීරු. තැපැල් වියදම් ගමන් සංග්‍රහ විවිධ. තැපැල් ගමන් සංග්‍රහ. ගොඩක් කලාවට අපිට අභ්‍යාසයේ විශ්ලේෂණ තීරු ටික දෙනවා. එහෙම නැත්නම් අපි ඒ ගානේ තියෙන වියදම් අනුව තමයි විශ්ලේෂණ තීරු තීරණය කරන්නේ. තැපැල් ගමන් සංග්‍රහ විවිධ ලෙජර්. හරි. මෙන්න අපි සුළු මුදල් පොත අභ්‍යාසයේ සාකච්ඡා කරන්න යන්නේ බලමු පුතේ පළවෙනි එක 4:01 අග්‍රිමය ලැබිලා තියෙනවා 2000ක්. මොකද අග්‍රිමය ලැබෙනවා කියන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් භාරකරුට මුදල් ලැබෙනවා. එතකොට දිත්ත සටහන මොකද්ද? ප්‍රධාන මුදල් භාරකරු තමයි මුදල් දෙන්නේ. එතකොට මුදල් පොත බැර සුළු මුදල් භාරකරුට මුදල් ලැබෙනවා. එහෙනම් සුළු මුදල් භාරකරුට ලැබෙන නිසා සුළු මුදල් පොත මොකද වෙන්නේ? හර වෙනවා. හරි. එහෙනම් අපි දිනේ දානවා පුතේ 4:01 විස්තරයට ලියනවා මුදල්. මොකද බැර වෙන්නේ මුදල් වලට. හරි. ලැබීම් තීරුවට දානවාගේ රුපියල් 2000යි. හරි. මෙන්න එහෙනම් 2000ක් ලැබුණා. දැන් බලන්න වියදම් ටික තියෙනවා පුතේ 4:02. එකින් එක වියදම් ටික අපි සටහන් කරමු. 4:02 බස් ගාස්තු 100යි. හරි. අපි දානවා බස් ගාස්තු. වවුචර් අංක ඕනනම් අපිට පිළිවෙලින් දාගෙන යන්න පුළුවන්. 1 CI. බලන්න පුතේ ගෙවීම් තීරුවට දානවා. දැන් සුළු මුදල් භාරකරුට මුදල් ලැබුණා. දැන් මෙයා ගෙවීම් කරනවා. ගෙවීම් 100යි. බස් ගාස්තු අපි දානවා පුතේ. අදාළ විශ්ලේෂණ තීරුව ගමන් වියදම් කියලා තීරුවට දානවා 100යි. ඊළඟ එක බලන්න 4:04 තැපැල් ගාස්තු 50යි. 4:04 තැපැල් ගාස්තු වවුචර් අංක 2 50යි. බලන්න පුතේ තැපැල් ගාස්තු 50යි. තැපැල් කියන තීරුවට අපි ඇතුළත් කරනවා 50යි. හරි. මේක හරි. 4:06 සංග්‍රහ වියදම් 250යි. 4:06
සංග්‍රහ වියදම් වෞචරංක තුන දෙසිය පණහයි. සංග්‍රහ කියන තීරුවට දානවා අපි දෙසිය පණහයි. සංග්‍රහ කියන තීරුවට දානවා අපි දෙසිය පණහයි. හරි, ඊට පස්සේ බලන්න පුතේ, හතරයි යට ත්‍රීරෝධ රථ ගාස්තු. හතරයි යට ත්‍රීරෝධ රථ ගාස්තු වෞචරංක හතර බලන්න අගේ කීයද කියලා. රුපියල් 60යි ගමන් වියදම්. ත්‍රීරෝධ රථ ගාස්තු අපි දාන්නේ ගමන් වියදම් කියන තීරුවට නේද? හරි, ඊළඟ එක බලන්න, 4:12 කපිලට ගෙවලා තියෙනවා 300ක්. 4:12 කපිල වෞචරංක 5 300යි. අපි දන්නවා පුද්ගලයෙක්ට ගෙවලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් දාන්න පුතේ කොහෙද? ලෙජර් කියන තීරුවට. හරි, ඒකෙනින් ලෙජර් කියන තීරුවට අපි ඇතුළත් කරනවා 300යි. ඊළඟ එක 4:15 ගෙන ඒ මේ කුලී 500යි. 4:15 ගෙන ඒ මේ කුලී වෞචරංක 6 500යි. ගෙනීමේ කුලිය අපි දානවා එකත් ලෙජර් කියන තීරුවට. අනිවාර්යෙන් ගෙනීමේ කුලිය දාන්නෙත් පුතේ ලෙජර් කියන තීරුවට. ඊළඟට බලන්න 4:20 පිරිසිදු කිරීම. 4:20 පිරිසිදු කිරීම බලන්න. පිරිසිදු කිරීම 200යි වෞචරංක 7 200යි. අපිට දාන්න පුළුවන් පිරිසිදු කිරීම කියන එක විවිධ කියන විශ්ලේෂණ තීරුවට. වියදමක් දාන්න තැනක් නැත්නම් අපි ඒක දාන්නේ විවිධ කියන විශ්ලේෂණ තීරුවට. ඊළඟ එක බලන්න පුතේ, 4:24 පෑන් 30යි. 4:24 පෑන් වෞචරංක 8 30යි. මේකත් අපිට දාන්න නේද විවිධ කියන තීරුවට දාන්න පුළුවන් 30යි. බලන්න පුතේ, 4:26 මුද්දර සඳහා 30යි. 4:26 මුද්දර වෞචරංක 9 30යි. මුද්දර අපි දානවා තැපැල් කියන තීරුවට. හරි, ඔන්න එහෙනම් අපි සුළු මුදල් පොතේ සටහන් කරා වියදම් ටික. ලැබීම් සහ අග්‍රිමේ ලැබීම සහ වියදම් අපි නිවැරදිව තුලනය කරන්න තමයි හදන්නේ. හරි, මෙන්න බලන්න පුතේ, අපි විශ්ලේෂණ තීරු මෙතනින් අවසానයි. විශ්ලේෂණ තීරුන් වලට ඉරි ගහනවා මේ විදිහට. අපි එකිනෙක විශ්ලේෂණ තීරුන් වල එකතුව ගමු. හරි, මෙන්න තැපැල් වියදම් වෙනවා පුතේ 80ක් එකතුව. ගමන් වියදම් වෙනවා 160ක්. සංග්‍රහ වියදම් වෙනවා 250ක්. ඒ වගේම විවිධ වියදම් වෙනවා 230ක්. ඒ වගේම ලෙජර් කියන තීරු වෙනවා පුතේ 800ක්. හරි, දැන් අපි ගෙවීම් වල එකතුවත් ගන්නවා. මෙන්න බලන්න, 0යි 5යි 10යි 16යි 16යි 3යි 19යි 3යි 22න් 2 2ක් ඉතුරුයි. 3යි 5යි 8යි 10යි 15යි. හරි, නැවත එකතුව බලන්න. 5යි 5යි 10යි 16යි 3යි 19යි 3යි 22න් 2 2ක් ඉතුරුයි. 2යි 1යි 3යි 3යි 2යි 5යි 5යි 3යි 8යි 8යි 2යි 10යි 5යි 15යි. හරි, දැන් මෙයාට 2000ක් ලැබුණා. මෙයා මෙන්න වියදම් කරලා තියෙනවා පුතේ 1520ක්. හරි, දැන් අපි මෙයාගේ ශේෂය හොයාගන්න ඕනේ. මොකද අග්‍රිමය ප්‍රතිපූර්ණයේ කරද්දී ශේෂය වැදගත් වෙනවා. මෙන්න මෙයාට ලැබුණා කීයක්ද? රුපියල් 2000ක්. හරි, මෙන්න එහෙනම් හර පැත්තේ 2000යි. ඒ එකතුව අපි මෙහා පැත්තට දානවා පුතේ 2000. 2000ෙන් මෙයා වියදම් කරලා තියෙනවා 1520ක්. එහෙනම් කීයක් ඉතිරි වෙනවද? 480ක් ඉතිරි වෙනවා. අපි දානවා පුතේ 4:30
ශේෂය පහලට ගෙන ගියා. හරි මෙන්න ශේෂය පහලට යනවා හාරසිය අසූවයි පහයි එක ශේෂය ඉදිරියට ගෙන ගියා හාරසිය අසූවයි. පිලැවීම් තීරුවට තමයි දාන්න. හරි දැන් ඊට පස්සෙ පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. මොකද අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ වියදම් වූ මුදල තමයි නැවත ලබා දෙන්නේ. කවුද දෙන්නේ? ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට දෙනවා. මෙන්න එහෙනම් නැවත පහයි එක අපි ලියනවා මුදල් කියලා. හරි කීයක් දෙන්න ඕනද? ගිය මාසේ වියදම් කරපු මුදල. වියදම් කරපු මුදල පුතේ 1520යි. මෙන්න ලැබීම් තීරුවට දානවා අපි 1520යි. හරි මෙන්න එහෙනම් අපි නිවැරදිව තුලනය කරා සුළු මුදල් පොත. ඊට පස්සේ අපි මෙන්න අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම හදාගත්තා. වියදම් වල එකතුව තමයි නැවත ලබා දෙන්නේ. කලින් මාසේ වියදම් කරපු මුදල, ඒ කියන්නේ 1520ක් තමයි නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙන්නේ. හරි. ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් වලට දාද්දී ඕඩනම් නේද? දැන් මේකේ ලෙජර් ගිණුම් අහලා නැහැ අපෙන්. නමුත් ලෙජර් ගිණුම් වලට සටහන් කරා දෙකිනෙක වියදම් වලට තීරු ගන්නවා අපි. ගිණුම් ගන්නවා තැපැල් වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම් විවිධ. ඒ වගේම තමයි ලෙජර් වල තියෙන අයිතම් වලට එක ගානේ ගිණුම් ගන්නවා අපි. දැන් මේ උදාහරණයේ හැටියට කපිලගේ ගිණුමක් සහ ගෙනීමේ කුලි. එතකොට ඒ වටිනාකම් ඒ තීරුවේ එකතුව අදාළ වියදම් ගිණුම් වලට අපි හර කරනවා කාලච්ඡේදය අවසානයේ සුළු මුදල් කිය. එතකොට ගෙනීමේ කුලී සහ කපිල කියන මේ දෙක ඒ අදාළ දින අනුව තමයි අදාළ ගිණුම් වලට හරට සටහන් කරන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න අපි අද දවසේ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට අවසන් කරා. 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ඔයාලා වෙනුවෙන් ගෙනෙන සජීවී පන්ති මාලාවේ තවත් එක් සජීවී පන්තියක අවසානය. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔයාලට තව ඉතුරු පාඩම් වලට අදාළ පුනරීක්ෂණ අභ්‍යාස. ඉතින් අපි අද දවසේ MCQ ප්‍රශ්න 20ක්, ඒ වගේම තමයි ගිණුම් කරණයේ කොටසට අදාළ ප්‍රශ්න තුනකුත් ඔයාලත් එක්ක ඉතා පුළුල්ව සාකච්ඡා කරා. ඉතින් අද අපි සුළු මුදල් පොතේ අභ්‍යාසයකුත් ඉතා පුළුල්ව සාකච්ඡා කරා. අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. හරි. එහෙනම් අපි ලබන සතියේත් මේ විදිහටම ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විශේෂයට අදාළව සජීවී පන්තියකින් අලුත් ප්‍රශ්න පත්‍රයකින් ඔයාලා වෙත අරගෙන එනවා. ඉතින් මේ සජීවී පන්තියෙන් අනතුරු ඔයාලට එකතු වෙන්න පුළුවන් බුද්ධ ධර්මීය සජීවී පන්තියත් එක්ක රාත්‍රී 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා. ඉතින් මේ සියලු විෂයන් වලට අදාළව DP Education ආයතනයේ මගින් මේ ගෙනේන සමාජ සත්කාරයක් විදිහට සියලු දේවල් නොමිලේ නැරඹීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාලට සජීවීව සම්බන්ධ වෙන්න බැරි නම් ඔයාලට පහසු ඕනෑම වේලාවක මේවා නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු දෙනාගේම අරමුණ ඔයාලගේ හොඳ ප්‍රතිඵලය. ඉතින් මේ ප්‍රතිඵලය නගා සිටුව ගන්න මේවා ඉතාමත් රුකුලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරලා එහෙනම් අපි ඊළඟ දවසෙත් ඔයාලත් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. හරි. එහෙනම් ඔයාලා හැම පුනරීක්ෂණ සජීවී පන්ති මාලාව ආරම්භය ජූනි මාස 13 වන සඳුදා සිට සතියේ දින 7:00 රාත්‍රී 8:00 සිට DP Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව සඳුදා පස්වරු 8:00 සිට 10:00 දක්වා සිංහල ප්‍රදීප් රණතුංගාරච්චි ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නර්තනයේ සහ නාට්‍ය හා රංග කලාව සුරංග බොතේජු ගුරුතුමන්, අඟහරුවාදා පස්වරු 8:00 සිට 10:00 දක්වා ඉතිහාසය සුජිත් ගමගේ ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා භූගෝල විද්‍යාව ප්‍රදීප් රණතුංගාරච්චි ගුරුතුමන්, පුරවැසි අධ්‍යාපනය සුජිත් ගමගේ ගුරුතුමන්, බදාදා පස්වරු 8:00 සිට 10:00 දක්වා ගණිතය වසන්ත වඩුගේ ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා චිත්‍රකලාව වසන්ත දොඩන්ගොඩ ගුරුතුමන්, බ්‍රහස්පතින්දා පස්වරු 8:00 සිට 10:00 දක්වා තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය තාරක දුෂාන් ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා බටහිර සංගීතය ගංගා අබේනායක ගුරුතුමිය, සිකුරාදා පස්වරු 8:00 සිට 10:00 දක්වා ඉංග්‍රීසි සුමින්ද දොඩන්ගොඩ ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙරදිග සංගීතය ලලීන්ද්‍ර පමුණුව ගුරුතුමන්, සෙනසුරාදා පස්වරු 8:00 සිට 10:00 දක්වා විද්‍යාව අරෝෂ සමරතුංග ගුරුතුමන්, පස්වරු 10:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය අරෝෂ සමරතුංග ගුරුතුමන්,
ඉරිදා පස්වරු 8 සිට 10 දක්වා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය චතුරංග රණසිංහ ගුරුතුමන්. පස්වරු 10:30 සිට 12 දක්වා බුද්ධ ධර්මය රත්මලානේ රතනසිරි හිමි. සාමාන්‍ය පෙළ ජය ගන්න ඔබත් DP Education සමග එක්වන්න.